ने सद्भावना प्रदान गौरवीय हाजरन महंसे के नवसराय कारुक पंपुतिनाथ ने अगले वक्त ओहाप सिस बत्तारा पुराना महाविहार स्थान में අද දවසේ වැදගත් උතුම් පින්කම සිදු කරන අවස්ථාව ධර්ම දේශනා පින්කම සිය දානයන් පරදල දෙන උතුම්ම දාණය ධර්ම දානමේ මහා පින්කම අද මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන සිදු කරන්න බලාපොරොත්තු වන්නේ අද මේ උතුම්ම ධර්ම දේශනා මහා පින්කම සඳහා වැඩම කොට වැඩ සිටිනවා අති ගෞරවනීය අපේ අරුත්ගම මාලේවන සේ ජනනන්දාරාමාධිපති බෝල්පේනවල ලෝතර ආරණ සේනාසනාධිපති අති බෝධවසරය අපේ හම්වැල්ලේ මේදාංකර ලොකුඅඳුරන් වහන්සේ වැඩම කරන්නට යෙදුනා උන්වහන්සේ ගෞරවයෙන් යුක්තව විහාරස්ථානයේ වෙනුවෙන් දායක පින්නතුන් වෙනුවෙන් පිළිගන්නවා පිළිගැනීමක් වශයෙන් කවුරුත් එක සාදුකාරයක් පවත්වනවා අද දවසේ මෙතුම්ම ධර්මදේශනා මහා පින්කම සිදු කරන්නට මුඛ්‍ය බලාපොරොත්තුව විදියට තියාගත්තේ අපේ විහාරස්ථානය තුළ විශේෂයෙන්ම ලොයි පින්කම් ඉෂ්ට සිද්ධ කරන අතරේ ඒ සඳහා ලොකු අත්ලක් අපිට සපයනවා අපේ ආනන්ද කුලසේකර මැතිතුමා එතුමා අපිට ලොයි පින්කම් සඳහා මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන ලොයි පින්කම් සිද්ධ කරනා වගේම අද මේ උතුම් පින්කම සිද්ධ කරන්න මුඛ්‍ය බලාපොරොත්තුවක් විදියට තියාගත්තා ආරණ්‍ය කුලසේකර මහත්මයාගේ දියණියගේ උපන්දිනය නිමිති කරගෙන අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ ඒ යුවාසා තස්සරණ කුලසේකර දියණියට ඒ දියණියගේ උපන්දිනය නිමිති කරගෙන අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ වාර්ෂිකව සිද්ධ කරන පින්කම කුලසේකර මහත්මයා අද ඒ දියණියගේ උපන්දිනය නිමිති කරගෙන මේ විහාරස්ථානය තුල මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ ඒ නිසාම අද දවසේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ වැඩම කොට වැඩ සිටිනවා ඒ නිසා මේ දායක පින්නතුන් සියලු දෙනාවත් බලාපොරොත්තු වන්නේ ඒ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි ඒ නිසා මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුක්තව අපි හාමුදුරන් වහන්සේට ආරාධනා කර සිටිනවා මෙතන සිට ඒ උතුම් ධර්ම දේශනා මහා පින්කම සිද්ධ කළ දෙලෙසට ඒ අනුව මේ උතුම් පින්කම සඳහා දහත් වට්ටිය පිළිගන්වා ආරාධනා කරන ලෙසට අපි ආරාධනා කරනවා අපේ ආනන්ද කුලසේකර මහත්මයාට ගෞරවනීය හාමුදුරන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනා මහා පින්කම සඳහා ආරාධනා කරන්නට සියලු දෙනාම සාදු කියන්ට නමස්කාර වාටේ සත්‍යයනා කරන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වීරමණී
සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි සාදු ඒතුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයට උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයට උතුම් වූ අෂ්ටාර පුද්ගල මහා සංඝ රත්නේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයට මාගේ අග්‍ර වූද ශ්‍රේෂ්ඨ වූද අද්විතීය වූද අසම සම වූද මහා නමස්කාරය වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් මා සමගම නමස්කාරය කියන්ට සාදු කියමු. හොඳයි මා සමගම කියමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 විහාරයේ වැඩ වාසය කරන අතිගෞරවනීය නායක අපේ පණ්ඩිත හාමුදුරුවන් නායක හාමුදුරුව ප්‍රදාන කරගෙන සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ දෙපා නැද නැමද අවසර පතමින් අපි දැන් බලාපොරොත්තු වන්නේ උතුම් වූ බණපදයක් ධර්මයක් ශ්‍රවණය කරන්න. හොඳයි. අද දින මේ පින්කමට අරමුණ තමයි යුවාසා තත්සරණි කුලසේකර පින්නත් දියණියගේ උපන්දිනය මුල් කරගෙන ඒ දියණියට ආශිර්වාද කරන අදහසින් ඒ අපේ ආනන්ද කුලසේකර මහත්මයා එනෝණ මහත්මිය එකතු වෙලා තනියෙන් ඒ පින්කම කරගන්නේ නැතුව තමන් උපදීච්ච ගම්පදේශයට ඇවිල්ලා මේ පින්මතුන් එක්ක මහා පින්කමක් කරන්න හදන උතුම් අවස්ථාව. අපේ හාමුදුරුවෝ මතක් කළා වගේ සබ්බ දානං ධම්ම දානං ජිනාන. මේ ලෝකේ තියෙන ලොකුම දානේ දෙන්නයි මේ හදන්නේ. බුදුහාමුදුරුවෝ දහහක් වඩම් වල දෙන දානෙට වැඩිය අද මේ දෙන දානේ උතුම්. ඒක මම නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවමයි දේශනා කරන්නේ. මොකද බුදු කෙනෙක්ට දාන දීලා අපිට අන්තිමට තියෙන්නේ නිවන් දකින. එහෙනම් ධර්ම දාණයෙන් නිවන් දකින ක්‍රමය කියලා දෙනවා. ඒ හින්දා ධර්ම දාණයෙන් මේ මොහොතේම නිවන් දකින්න හම්බු. බුදුවරුන්ට දාන දීලා කොයි කවදා අපි කොහේදී නිවන් දකින්ද කියන්න බෑනේ. අසදුස මහා දාන දීපු කෝසල මල්ලිකාව මැරිලා නිරේ කියලා. එනම් බුදුහාමුදුරුවෝ ඇතුළු රහතන් වහන්සේලා 500කට දාන දීලා එයා ඊළඟ පාරවත් නිවන් දැක්කේ නැහැ. එයාට තව කල්යම්. හැබැයි කවුරු හරි අද මේ ධර්ම දාණය හරියට අනුභව කරගත්තොත් වළඳගත්තොත් එයාගේ සතර පා ගමන නවතින. ඒකයි බුදුහාමුදුරුවෝ සබ්බ දානං ධම්ම දානං ජිනාදී කියලා කිව්වේ. දැන් අපි මෙහෙම හිතමු. අද මේ බණෙන් පස්සේ ඔබට කෑම වේලක් හම්බ වෙනවා. උදාහරණයක් ඕ කියලා අහන්නේ ඔබට හම්බු වෙන කෑම වේල වටිනවා රුපියල් කෝටියක්. එහෙම කෑම අද රටේ අද මේ ලෝකේ තියෙනවද නැද්ද? තියෙනවා. ඊටත් වැඩි වටින කෑම තියෙනවා. මෙන්න මේ රුපියල් කෝටියේ කෑම වේල ඔබට අද රෑ දීලා ඔබ ඒක භුක්ති විඳලා රසගුණ කතා කර කර ඉඳලා ගෙදර ගිහිල්ලා හෙට උදේට පාන් කෑල්ලක් හරි හොයනවද නැද්ද? කොහෙනවද නැද්ද?
එනවා ඔබට කෝටියේ ගෑමක් හම්බුණත් පැය 3යි 4යි 5යි ඊට පස්සේ තම සතේක වැඩක් වෙන්නේ නැහැ සුවඳට රහට ගෑමට සුවඳට ගියෙත් නැහැ රහට ගියෙත් නැහැ පැත්ත බලාදී බලන්න බැරි පිළිකුල් සහගත මහා අප්‍රිය ජනක දෙයක් තමයි අන්තිමට හම්බුනේ එනම් මතක තියාගන්න අපි මේ කරන වැඩ ටිකේ අන්තිම ප්‍රතිඵලය ඕකම තමයි හොඳට ගිල ගිල පුප්පුග්ග ගායව පුග්ගල කිව්වේ ගලනාන කියන්නේ ගිලිනේ මෙන්න මේ ගිල ගිල සසරේ ඕක හලහල ගියේ එක තමයි ඔබ මම කළා පුග්ගලය කියන වචනේ තේරුම හොඳට ගිලලා අන්න අර විදියට යව ඔබ මම මේ සංසාර ගමනේ පුරෝපු අසූචි වලවල් අසූචි ප්‍රමාණය මේ මහා පොළවේ පස්සලට වෙයි. ඔය වගේ රහ ඒවා කාල. හැබැයි හරයක් අපිට හම්බුණාද? හරයක් හම්බුනේ. ඔබ අද මේ පාරක් ඒ වැඩේම කළා. හරයක් නැති විදිහට අනාථභාවයට පත් වෙලා මෙන්න මේ සසර ගමනේදීන භයානක බව දකින්නේ නැතුව මහා දුකකට වැටෙන්න ඕන තරම් හේතු තියෙද්දි ඒ මහා දුකට වැටලා සතර අපා ගත වෙලා අනාථේ වෙන්න උනොත් ඒ වැඩේ හොඳයිද භයානකයි දැන් ඔබ මේකේ වැඩ ටිකක් කරනවා ඇති රස්සා ගන්නවා ඇති ගෙදර දොරේ වැඩ කරනවා ඇති ඉගෙන ගන්නවා ඇති විවාහ වෙන්න හිතන් ඇති විවාහ වෙච්ච අය ඇති ළමයි හදාගෙන ගෙවල් හදාගෙන වාහන අරගෙන ඔබ වැඩ ටිකක් කරනවා ඒක කරන්න එපා කියලා නෙමෙයි කරගන්න හැබැයි මතක තියාගන්න ඕක මහ ලොකු වැඩක් නෙමෙයි ඕක මම කියන්නේ අනන්ත සංසාරේ ඉඳන් කරපු ලොකුම ගොම් වැඩේ. කට්ටිය හිතන් ඉන්නේ මේ පාර තමයි මරු වැඩේ හොඳ වැඩේ. හිතන් දෙපා ගයක් හදාගෙන කතා දෙයක් බඳගෙන ත්‍රිවිල් කට්ටක් අරගෙන ළමයි දෙන්නේ හදලා උන් දෙන්නට උගන්වලා උන් දෙන්න වන්දන දුන්නාම වැඩේ කොලක්. ඕක මහ ලොකු වැඩක් නෙමෙයි. මේ සංසාර ගමනේ ඔබ මම කසාද බඳලා දිනව මහ පොළොවේ පස් වලට වැඩි. අපිට පේන්නේ නැහැ අපි දකින්න මේ සංසාර ගමනේ එතකොට අපිට හම්බ වෙලා තියෙන අය හොඳයි කියපු වටිනවා කියපු සාරයි කියපු නෝනල මහතුරු මහ පොළොවේ පස් වලට වැඩි. ඔය සංසාර ගමනේ ඔය කසාද බඳලා ඔය විදිහට ඔබම හදලා තියෙනවා ළමයි මේ මහ පොළොවේ පස් වලට වැඩි. මං අහන්නේ එකපාරක්වත් හම්බුණාද අපේ වෙන කෙනෙක් කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති ලෙඩ වෙන්නේ නැති මැරෙන්නේ නැති දුක දෙන්නේ නැති ගිනි දෙන්නේ නැති එකෙක් හම්බුණාද මහ පොළොවේ පස් තරම් හම්බෙලා හම්බුණාද හම්බෙලා නැහැ මේ පාර හම්බෙච්ච යතු කවුරුත් ඉන්නවද දැන් බලන්න අපි මෙන්න මේ කරන වැඩේ දැන් මේ සංසාර ගමනේ මහ පොළොවේ පස් වලටත් ඇදී ওই ටික ලැබිලා ওই ටික රැක ගන්න වෙහිසිනා කැඩෙනකොට බිඳෙනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට කඳුළු හලන ඔබවම කරලා තියෙන මේ මහ මොහොත පිරෙනකම් කඳුළු හලපු එක දාඩිය හලපු එක ලේ හලන කැඩෙනකොට බිඳෙනකොට කඳුළු හලනවා ওই ටික රැක ගන්න දාඩිය හලනවා ඒ ටිකට ප්‍රශ්න වෙනකොට ලේ හලාගෙන ඒක රකින්න හදන ඔබවම කරලා තියෙන්නේ මේ සසර ගමනේ මහ මොහොදු පිරෙනකම් ඔය ලේ කඳුළු දාඩිය හලපු එක විතරයි. තඹ සතේක වැඩක් ඔබටවත් මටවත් උනේ නැහැ. එහෙනම් මෙන්න මේ සසර ගමනේ ඔය මහා වෙහෙස විද විද මහා දුක විද විද ඔබවම යන අන්තිම හරය මොකයි? ඔබ දන්නවද මේ පාර වැඩේ වැරදුන. ඔබ ඊළඟ පාර කොහෙද ඉන්නේ? මනුස්සේ කැටියට ඔය වැඩ ටික කරනවා එපා කියන්නේ කරගන්න හැබැයි වැඩේ ඕක නෙමෙයි ලොකුම වැඩේ තියෙන්නේ දහම් අවබෝධය මතක තියාගන්න මේ පාර දහම් අවබෝධය කරගන්න බැරි වුණා ඔබට 99.9% හේතු තියෙන්නේ සතර අපායට බුදුහාමුදුරන්ගේ සූත්‍රයක් තියෙනවා මනුස්ස චුති කියලා මොකද්ද සූත්‍රේ නම මනුස්ස චුති සංයුක්ත නිකාය 5 දෙවනි පොත 350 පිටුව බුදුහාඳුරු නියපිටට පස් ටිකක් අරගෙන හාමුදුරුවන්ගෙන් අහනවා මහණෙනි මගේ නියපිට පස්ද වැඩි මහ පොළොවේ පස්ද මේ සූත්‍රය ඔබෙන් කවුරු හරි අහුවොත් මොකද්ද උත්තරේ කොහෙද වැඩි මහ පොළොවේ පස්සේ
ඔන්නෝ උත්තරේම හාමුදුරුවෝ ටිකක් දෙනවා භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ හසි හස්තේ තියෙන්නේ කියන්නවත් බැරි ඉතා සුළු ප්‍රමාණය පාස් මේ මහා පොළවේ ගණන් කරන්න ප්‍රමාණ කරන්න බැරි බස් ටිකක් තියෙනවා කියලා බුදුහාමුදුරන්ට උත්තර දෙනවා ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි ඔය උපමාව වගේ මේ මහා පොළවේ බස්තරම් මිනිස්සු හිටියා ඔය මිනිස්සු ටික චුත වෘච්ඡදාට ආපහු සුගතියකට එන්නේ මගේ නියමිත බස්තර අනිත් ඒ උන් ටික සතරම් කීපයක තේරුණාද මහා පොළවේ බස්තරම් මිනිස්සු හිටියා චුතියෙන් පස්සේ සුගතියකට එන්නේ නියමිත බස්තරන් අනිත් ඒ උන් ටික ඔක්කොම හතරපායි බුදුහාමුදුරෝ බොරු කියනවාද බුදුහාමුදුරෝ අපිව බය කරනවාද බුදුහාමුදුරෝ අපිව රවට්ටනවා එනම් ඔය සූත්‍රයේ උපමාව බුදුහාමුදුරෝ කිව්ව දේශනා කළේ වෙන හින්දාද වෙන්නේ නැතිද වෙන නිසාමයි එහෙනම් අද මේ කෑ ගගහා දිනුවා කියලා වැඩක් කරගත්ත ගොඩ ගියා හරි ගියා කියලා හිතන් ඉන්නේ උන්ගෙන් වැඩිම පිරිස චුතියෙන් පස්සේ සුගතියද දුගතිය මෙතනත් වැඩිම පිරිස මේ පාර ධම්ම අවබෝධයක් නගලොත් සුගතියද දුගතිය අතවසන්න වෙන චුත වෙන්නේ නැති කෙනෙක් ඉන්නවද කවුරුත් චුත වෙන්නේ නැති කෙනෙක් ඉන්නවද අදරේ චුත වෙන්නේ නැහැ සහතිකයක් තියෙනයි දැන් අපුසේ දැන් බලන්න ඔබ හිතන් ඉන්නවා දිනල කියලා ඔබ හිතන් ඉන්නවා වැඩේ කරගෙන එන වැඩේ කියලා දැන් අදරේ චුත වුණොත් බැරිද වෙන්න නහරයක් පුරන්න බැරිද ආට් එක හිර වෙන්න බැරිද? ගොය යනකොට gedara listala වැටිලා චුත වෙන්න බැරිද? වාහනේ කැප්පෙන්න බැරිද? gedara ගිහිල්ලා බොන බෙහෙත් පෙත්ත විසෙන්න බැරිද? කන කෑමක විසෙන්න බැරිද? සතෙක් කරපේ කන්න බැරිද? වොෂ් රූම් එකේ ඉස්සලා චුත වෙන්න බැරිද? මගේ මල්ලි අවුරුදු 36යි. පෙරේදා තමයි භූවිදානය කළේ. එහෙනම් ඔබේ gedara රෝගාවගේ දෙයක් වෙන්න බැරිද? අදරේ චුත වෙලා හෙට ඉඳන් යන්න දෙන්නේ සතර අපායක. දැන් මෙතන දිනපු අය හතුස. මේ පාර බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම තේරුම් ගත්තේ නැති උණ්ඩ යන්න දෙන්නේ ඊළඟට සතර අපා. අතෝසන්න මෙතන සතර අපාය යන්න කැමතියි. hina una hina nemindim anan. මේ කියපු කතන්දරේ බරපතලකම තේරෙනවා. මහබලුවේ බස්තරම් මිනිස්සු හිටියොත් තමයි නියපිට බස්තරම් බේරෙන්නේ. දැන් මහබලුවේ බස්තරම් මිනිස්සු ඉන්නොත් කෝටි 800ක් ඇති මේ ලෝකෙ 1000ක් තියෙනවා. මේ මුළු පෘථිවියෙම ඉන්නේ අපි දන්න ලෝකෙ කෝටි 1000යි. දැන් කෝටි 1000 ගැන මහබලුවෙන් කොච්චර පොඩි ප්‍රමාණයක්ද? මහබලුවේ බස්තරම් හිටියොත් නියපිට බස්තරම් බේරෙන්නේ කෝටි 1000ෙන් එක 2000ක් 3000ක්වත් බේරෙන්නේ. දැන් එතකොට කැමති උනන් නැදත් වැඩිම පිරිසකට සතර පාකට වෙන්න වෙනවද නැද්ද? ලබන පාර හොඳ බල්ලෙක් වෙන්න කැමතියි අතු. හොඳ හරකෙක් වෙන්න හිතන් ඉන්න. හොඳ පෙරේතෙක් වෙන්න කැමතියි. නෑ ඒකට කැමති නෑ දෙයියෙක් කිව්වනම් පටකාල උත්තර. කට්ටිය දෙයියෙක් වෙන්න කැමතියි හැබැයි දෙවි වැඩ කරන්න අකමැති. බල්ලෙක් වෙන්න අකමැතියි හැබැයි බලු වැඩ කරන්න කැමතියි. හරකෙක් වෙන්න අකමැති හරක් වැඩ කරන්න කැමති පෙරේතෙක් වෙන්න අකමැති පෙරේත වැඩ ටික කරන්න කැමති හේතුව හදනවා ඵලය එපා හේතු හදන්න නැතුව ඵලය ඕනේ කියලා හම්බුවේ මතක තියාන්න අද ඔය බල්ලෝ වෙච්ච හරක් වෙච්ච එකක්වත් කැමැත්තෙන් බල්ලෝ හරක් වෙලා නැහැ එහෙනම් ඔබේ කැමැත්ත ඕනේ එහෙනම් මම අහන්න ලොකුම වැඩේ ඔය gedara වැඩේ දැන් අද ගොඩක් අයට බණ අහන්න වෙලාවක් තියෙනවා සිල් ගන්න වෙලාවක් තියෙනවා දානයක් දෙන්න වෙලාවක් තියෙනවා පන්දරෙන් දෙන්න වෙලාවක් තියෙනවා නෑ උන්ට වෙලා නෑ ළමයින්ගේ වැඩ ගෙදර වැඩ රත්සා වැඩ වත්ත පිටිය වැඩ හැබැයි මුන්ට මැරෙන්න වෙලා තියෙනවද නැද්ද පිනක් කරන්න වෙලා නැති අයට මැරෙන්න වෙලා තියෙනවද නැද්ද ඔබට ගොඩ යන්න උදව් කරන්නේ ඔය කරන ගෙදර වැඩ ටිකද කරගත්ත පින් ටිකද මැරෙන මොහොතේ ළමයෙක් මතක් වෙලා කෑදරු ඒ අම්මා තාත්තා මල පෙරේ මැරෙන මොහොතේ ළමයා එක්ක හරි කේන්ති ගිහිල්ලා මලොත් ඒ අම්මා තාත්තා මල යකේ බය නැතුව කියනවා මං මට එහෙමයි හම්බ වෙලා තියෙන්නේ ඔය අම්මලා තාත්තලා ආච්චිලා කියලා බහුතරයක් අන්තිමට මල පෙරේතිව මලයක් වෙනවා ළමයි
ගේ හදාගෙන ලොකුවට ගෙට ඇලිලා මැරිලා ගෙවලේක් වෙලා උපදී. ඉඩ කඩන් ටිකට භූමි ටිකට ඕක රැ කරක ඕක වටේ කරක කරකි භූමියට හිර වෙලා අන්තිමට බහිර වේක් වෙලා උපදී. හැබැයි හිතන් ඉන්නේ සම්පත් ටිකක් හම්බුණා. ගෙවල් දරුවල් යාන වාහන දූ දරුවෝ සම්පත් නැද්ද? ඔබ කියන්නේ මොනවද? ඔබ කියන්නේ වට සම්පත් කියලා. දැන් සම්පත කොච්චර රැක්කත් අවුරුදු කීයක් තියෙනවද? අවුරුදු 60ක් තියෙනවා. ළමේ විදි පහෙන් හම්බුණා 75න් මල. ඒතර ළමයා හිටියේ අවුරුදු 50ක්. ගෙවල් දරුවල් වතු පිළි ටික උර අවුරුදු 60ක් 70ක් මගදී මලේ නැත්තම් තියෙනවා. එන ඔබ කොච්චර ඔය සම්පත්තික රැක්කත් අවුරුදු 50යි 60යි 70යි. ඊටද සම්පත්තික දාලා වැලිලා ගිහිල්ලා කල්ප කෝටි 60ක් 70ක් ඊළඟට දුගතියකට යනවා නම් ඕකේ. ඔය මොකද්ද රකි? ඔය අතක ගා පිය දදා වටිනවා ධාරයි ගිහි ඉන්නේ සම්පත් විපත්ද? ඇහෙන්නේ නැවන්නේ. විපත් ඕක දැනගන්න. එතකොට ඔබ මෙච්චර කල් මේ සම්පත් කියලා තියෙන්නේ සම්පතකටද විපතකටද? අන්න ඕක දැනගන්න. එතකොට විපතකට සම්පත් කියනවා නම් ඒක හොඳ වැදගත් කතාවක්ද එහෙම මිත්‍සු කතාවක්ද? විපතකට සම්පත් කියක ඉන්න එක කතාව වැදගත්ද එහෙම මිත්‍සුද? ඇහෙන්නේ නැවද? ඉතින් ඒකනේ මොන්ට පිස්සු කියන්නේ. බුදුහාඳුර අපිට කියලා තියෙන්නේ හරි වැදගත් කියලාද එහෙම පිස්සු කියලා? අන්ධ බාලෝ පුතජන මුං අන්ධය මුං බාලය මුං මොට්ටය පොට්ටය සප්පේ පුතජන උම්මත්තක මුං පිස්සු මේ අපිට කියන්නේ දැන් අපි දකින්න අපි එන වැටු කොච්චර රක්ෂණ පෝෂණ කළා මොන රැකවල් දැම්මාද ඔය කැඩෙන විදින ලෙඩ වෙන මරණ එක නවත්තන්න පුළුවන් ඊළඟට එන කෝල් එක ඔබේ ජීවිතයේ ඔබ වැඩිම ආදරය කරන කෙනා මලා කියලා එන්න පුළුවන්ද බැද? මීට දින 4කට 5කට කලින් මට ඒ කෝල් එක ආවා. මල්ලි නැති වෙච්ච. මං අනුරාධපුරේ බණකට ගිහලා එනකොට කෝල් එක නෝ මල්ලි නැති වුණා. ඔබට ওই කෝල් එක එන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන් නම් ඔය ෆෝන් ටික ඉක්මනට ඕෆ් කර. මොකද ඔය කෝල් එක මේ වෙලාවට ආවොත් බනහන්න පුළුවන්. පොළොවේ පත් ගන්න වෙන්නේ අනිත් පැයට බනහන්න වෙන්නේ නැහැ. කරුණාකර ෆෝන් ඕෆ් කරන්න. ඔය කෝල් එකේ. දැන් බලන්න ඉන්න තැන. එක කෝල් එකෙන් මහ පොළොවේ පත් ගන්න දුකකට වැටෙන්න පුළුවන් කෙනෙක්. එක නහරයක් පුපුරලා හෙට ඉඳන් රතර පහට යන්න ඉන්න කෙනෙක්. දිනලද වැරදිලා. එයා වැටෙන්නේ. එයා වැඩේ කරගෙන. එයා දිනලද. එයා මං අහන්නේ නාතේද අනාතේද? අනාතේ. ඔන්නේ අනාතයව කවදා හරි නාතක වෙන්නේ බුදුබණ තේරිච්ච දාන. එහෙනම් අනාතයව නාත කරන්නේ බුදුහාමුදුරුවෝ හින්දා බුදුහාමුදුරන්ට අනාත නාත කිව්වා. මේ අනාතයව ටික කවදා හරි නාත වෙන්නේ බුදුහාමුදුරගේ බණ තේරිච්ච දාට. බණ තේරුමත් ඔබ සතර පායන නිදාස් මේ දුක නිදා. දැන් බලන්න දැනට ඉන්න දැන නිකන් අර අතුරු යන මිනිහා වගේ. අතුරු දැකලා දිනවනේ රාබා රා මදින්න ලන පොටවල් දෙක යනවා දැන් මේ විදිහගේ එකලන පොඩක් හරි ගැන්නොත් ඒ විදිහ උඩද යටද දැන් මේ සිද්ධි දෙකෙන් එකක් හරි ඔබට වුණොත් ඔබ ඉවරයි දැන් බලන්න මොකද්ද මේ කරගන්න හද ඉතින් අන්තිමට හරය හොඳයි අන්තිම ප්‍රතිඵලයක් හොඳ නම් කමක් දුක් විඳලා හරි කෑගක හරි මෙරි බැරි හරි මෙතනද අල්ලන් හිටියට කමන්නේ අන්තිම ප්‍රතිඵලයක් හොඳ නම් අන්තිම ප්‍රතිඵලය සතර අපාය බලන්න මොන අනාතයෝද අපේ 99.99 හේතු තියෙන සතර පායට යන්න 0.1 හේතු තියෙන වේරෙන්න දහම් අවබෝධය විතරයි. ඔය මොන මොන වැඩ කර කර හිටියත් මුළු ජීවිතේම පන්තලේ හිටියා කිව්වත් වැඩිපුර අල්ලලන්නේ ඔබ මොකද්ද කියලා ඔබම හිතලා බලන්න. පන්තලට ගිහලා අයින්න බලව බෑ මේ පන්තලේ එක තිබ්බට හිත තිබ්බේ කොහෙද? ඔය ගෙවල් දොරවල් වල දූ දරුවෝ ගැන වතු පිටි ගැන විතරයි. ඒවා හිතන්න බෑ මේ වැඩ ටික කරන්නේ. හැබැයි මම අද කියන ඔබට ඔබ මහ ලොකු වැඩක් නෙමෙයි මේ ලෝකෙ තියෙන අනාතම වෙන. ඔය අනාත වැඩේ කළා ඊළඟට අනාත වෙලා දැන් එකෙක්වත් නැහැ. දැන් ඔබ මැරිලා යන දාට හොඳ නෝන හොඳ මහත්ය ඔබත් කියනවාද? අනන්ත සංසාරේ එකෙක්වත් අපේ වුන්නේ නැහැ මේ පාරයිවත් අපේ වෙනවද? එහෙනම් එක්කෙනෙක්වත් අපසතු වෙනවද?
පර සතු වෙනවා පර සතු වෙනවා අපේ වෙනවද පර වෙනවද නම් පර වෙලා යනවා මල පර වෙන ලෙස ඔය ටිකක් පර වෙනවා ප්‍රශ්නයක් නැහැ අන්තිම ප්‍රතිඵලය හොඳන තට්ට ගැනීම දුක් විඳින්න වෙන්නේ හතර පය වැටික්ක මං අහන්නේ මොලේ කලදක් හරි දිනනවා නම් ඉක්මන් කරන්න ඕනේ ඔය වැඩ ටිකද හතර පය මිදින එක හැබැයි ගැටි ඉක්මන් කරන්නේ මොකද තව තේරෙන විදිහට අහන්න මොලේ කලදක් හරි දිනනවා නම් එහෙනම් ඉක්මන් කරන්න ඕනේ හතර පය මිදින එකද වෙඩින්න එකද ඉක්මන් කළේ මොකද කොබාන වෙඩින්න එකට ගහපු ප්ලෑන් හතර පය මිදින්න ගහපු යතෝ දැන් බේරුවද කාට ඔක්කොරද දතු තබ සතයක් විශ්වාස කරන්න බැරි එකට ගහනවා ප්ලෑන් 99.9% හේතු තියෙන එකට ප්ලෑනක් නැහැ ආනන්දරිය බාප කර්මයක් කළා දුන්නොත් එයාට හතර පයෙන් දෙන හේතු 100%යි එයාට බියරෙන්න පාරක් නැහැ වීතියක් නැහැ අවීති එයා අවීති අනිත් උන්ට 99.9ක් තියෙනවා දශමයයි මේ පාරවත් බුදුහාඳුරු ගේපේ තේරුම් ගන්න නැත්නම් ඔය හැක හැක කකා ඉදලා ඇති වැඩක් වෙන්නේ නැහැ. කෝණු හාසෝ කිමා නන්දු බාගතුන් වහන්සේ අහනවා අපෙන් කුමන හිනාවක්ද කුමන ආනන්දයක්ද? උඹලා මොනවද දැකලාද මේ හිනා වෙන්නේ? මොනවද දැකලාද සතුටු වෙන්නේ? මොනවද දැකලාද මේ පෙම් කෙල කෙල ඉන්නේ? මහා විනාශයකට මේ දැනුත් වැටෙන්න ඉන්න එකේ හිනා වෙනවා නම් ඒ හිනාව වැදගත්ද? මහා ඔලොමුට්ටද? එනම් මතක තියාන ඔබ මම මෙච්චර කල් මේ ලෝකෙට වෙලා දාපු විනා ඔක්කොම ඔලොමුට්ටල බා. දැන් අපි කොහෙද ඉන්නේ බලන්න. තඹ සතයක් විශ්වාස කරන්න බෑ. තඹ සතයක් දැන් ගේනකොට ගෙනල්ල තියේද කියලාවත් දන්නවද ඔය ගේන්නේ? මම ගිහින් තියනවා ගේනකොට නැති වෙච්ච මලකවල. හොඳ පාටි දාලා හොඳ උත්සවාරම් ගේ අරන් එනකොට නැති වෙච්ච මලකවල මං ගිහින්. ගිහිල්ලා දවසින් දෙකෙන් ගෙනන්න දවසෙන් දෙකෙන් රපියෙන් මාසෙන් අවුරුද්දෙන් ඔය ඕනේ එකට මලකෙක මං ගියා මේ ළඟදී ඉබ්බගමුව පැත්තේ කොල්ලෙක් මාතරින් කෙල්ලෙක් ගියේ නෑ දැව ටිකක් තෙල්ලගෙන ඉති බාන්දර රෑම පිටත් වෙලා නිදි මරාගෙන මාතරට ඇවිල්ලා අර කරන්නේ දැන් චාරිත්‍ර වාරිත්‍ර ටික කළා කාලා බීලා නටල ගයලා වයලා උත්සව සභාවකුත් තියලා ගුණ කතන කළා දැන් හවස එක්කන් යනකොට කොල්ලට අමාරුයි පොටු ගන්න යරෝයි මේවා අර මොකද්ද මෙව උඩරට ඇඳුම ඇඳලා තියෙන්නේ උඩ හැරෙන්නවත් දැන් ටිකක් දුර යනකොට දැන් කැන්දන් කාටද යනකොට මට ටිකක් අමාරු කියලා මනමාලිගේ කරේ උළු කියලා කොල්ලගේ කර කර උඩම බණ ටික යනවා මේ අරන් යනවා තාම වරුවක් ගියේ නැහැ අර හෝම් කමින් යන්න හිටපු කොල්ල අන්තිමට මිනිහ තමයි අර तो आप इन अलुकम पैंते वेनगति वेदिन्ने तो ना दाहतर वेदिन्ने का बहालो होम कमी दादे मनमाले निदे दाहतर मिनी बोलते हैं लाख साहत आठ अग्निदा कल वेदिन्ने कारण दावत देगा ही कहलने मगुल क्या इनो एक का मगुल कटवा दाहती कर दिए ना तबे दाहती क्या काम होना आधाते दाहती के दिमाग तो दाहती के कल दिने मतक ध्यान मेलो मगुल नियम बहुद्यो बहुल कांडे होंदा का मटर तो गोंग का मटर दाम माँ बोलती थी उपन्ना टे मेलो वैने नवा आमीना लोभ सिरित टे अंबुदा रूरा की नवा आमीना रूपे आराम पापे ये के वन नवा आमीना
ගෙන යන දෙයක් නෑ ණය ගෙවනවා එහෙනම් නියම බෞද්ධයෙක් වෙන්න මෙලව දුකක් අඩු කරගන්න පරලොව හතර පාදුකෙන් නිදහස නියම බෞද්ධය හතර පාය යන අයද යන්නේ නැති අය නියම බෞද්ධයෙක් හතර පාය යන්න පුළුවන් දැන් මෙතන හතර පාය මිදිච්ච අය අතෝ මේ කියේ දේම තේරෙන්නේ නැද්ද ඉතින් අත උස්සන්න ඒ කියන්නේ මෙතන ඉන්නේ නියම බෞද්ධ නෙමෙයි හොර බෞද්ධ ඉතින් මම මේ ආයේ වන්දරකට මං ආව බෞද්ධ ගමකට දැන් සතර පාය මිදිච්ච බෞද්ධයෙක් අත උස්සන්න ගියාම නෑ ඉතින් මෙච්චරකම් පොල් ගෑවද කියලා තමයි අහන්න තියෙන්නේ පන්දරට මේ බහිනව නෙමෙයි නියම බෞද්ධ හතර පායන්නේ හැතර. එනම් බෞද්ධයෙක් වෙන්නේ හතර පාය මිදිච්චද? බෞද්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ධර්ම අවබෝධය අනිත් එක උපෙන්. සුතවා අරිය ශ්‍රාවකොන්න නියම බෞද්ධයා. එනම් දහමාල තේරිච්ච මොහොතේට ගියා හතර පාය මිදිච්ච කෙනෙක්. සුතවා අරිය ශ්‍රාවකෝ අසුතවා පුතජ්ජං බනහල තේරිලා නැති අය කියනවා පුදජනය කියලා පුදජනයට සතර පාය යන්න හේතු දිනවා 99.9 මං අහන්නේ ඔබ බෞද්ධුනේ ධර්මාබෝධයෙන්ද උප්පන්නේ ධර්මාබෝධයෙන් ඔබ අඩුම ගානේ සෝවාන් මාර්ගයක් තියෙනවා යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුක්කල ඒස භගවතෝ ශ්‍රාවක සම් එනම් භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය කියන්නේ උතන සංඝ කිව්ව ආමඳුරට විතරක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපවාසිකාගෙන සිවුණක් පිරිසක් තියෙනවා අට පුරිස පුද්ගල. ඔය අට පිරිසක් ඉන්න අඩුම කෙනා තමයි යටම කෙනා තමයි සෝවාන් මාර්ගයේ ඉහළම කෙනා තමයි අරියෝ දුන්නා. ඒ ඇයට තමයි නියම බෞද්ධ. දැන් ආපහුවාන ඔබ බෞද්ධ උනේ ඒ විදිහටද උප්පැන්නේ उपदी කැමති නම් බෞද්ධද නැද්ද කියලා චෙක් කරලා දෙන්න. කැමති නම් සාදුකාරයෙක්. නියම බෞද්ධ හතර පායන්නේ. තේරුණාද? මම ප්‍රශ්න ටිකක් අහනවා හැමෝම අවංකව උත්තර දෙන්න. මෙන්න මේ උත්තරෙත් දෙක ඔබ බෞද්ධද නැද්ද කියලා අහුවෙලා. හැබැයි හොර ටික අහුවෙන්න පුළුවන් මට කරන් දෙන්න. කැමතිද? කැමති. එනම් බොරු කරන්න එපා. මේ ප්‍රශ්න ටිකට බොරු කර මෙච්චරකල් මොන බොරු කරලා තිබුණත් කමන්නේ. මොනතරම් බොරු කරලා තිබුණත් කමන්නේ ආනන්තරිය පාප කර්මයක් කරගෙන නැත්නම් හතර පහෙන් බේරෙන්න පුළුවන්. මොන වරදි කළද? 10 කෝටියක් මරලා තිබුණත් ඔබට බේරෙන්න පුළුවන්. හැබැයි ධර්ම අවබෝධය කරගන්න. අඟුලිමාල විනිත්තු 1000ක් මරුවා. 1000කට වැඩියි මරුවා. හැබැයි උන්වහන්සේ බේරුණාද නැද්ද? මිනිස්සු 1000ක් මරනගෙන 10 කෝටි ප්‍රකෝටි ගානක් මරනට වැඩියි පාප. ಗುಣ මහත්යත් එක්කම පවතිද්ද? එන ඉච්ඡර මහා පවක් කරපු අඟුලි මාල හතර පායෙන් දේරුණාද නැද්ද? අම්මා පාලේ කියන්නේ ගණිකා. මුළු ජීවිතේම කාමීත්‍යාචාරය කරගෙන ඉඳලා එතුමියත් අන්තිමට රහත් වුණාද නැද්ද? සරකාණ කියන්නේ මුළු ජීවිතේම බේබන්. අවුරුදු 80ක් බිබීද. අන්තිමට ගෙදරින් ගහලා එළවනවා. සරකාණ කියන්නේ ශාකේ බුදුහාමගේ නෑදෑය. උඹ අපේ බවුලට මහා නින්දාවක් කියලා ගෙදරින් ගහලා එළවනවා යන්න තරක් නැතුව හිඟා කකා ඉන්නකොට මිනිහෙක් කියනවා උඹලෑ නෑදෑයෙ බුදු විලායේ දිනනවා එහෙට කෑම හොඳට අම්බෙනවා ඵලයන් එහෙට තරකාණී යවන්නේ බණ අහන්නවත් ඕදාපන්න වෙන්නවත් නෙමෙයි කෑම ටිකක් ගන්න තරකාණීත් කෑම ටිකක් ගන්න ගිහිල්ලා ඉන්නකොට බුදුහාමුදුරන් අම්බෙලා සාකච්ඡාවක් කරනවා බුදුහාමුදුරන් නියම මොහොතේදී බණක් කියනවා තරකාණී සෝතාපන්න මුළු ජීවිතේම වේබද්ද අන්තිමට මැරෙන්න දවස් හතක් තියලා තෝවන්නේ දැන්ම බොණ වෙන බොණ ඇයට සෝවන්න වෙන්න බැරිද? සත්තු මරණයට සෝවන්න වෙන්න බැරිද? කාම විත්‍යාචාරය කර කර හිටියට සෝවන්න වෙන්න බැරිද? දෙයිද අද මොකද්ද කියන්නේ? සත්තු මරණය වෙන්න එපා වංග. බොණෙ උන් එන්නත් එපායි. ඔය වැරදි වැඩ කරන එක එක්කද? ඉතින් හොඳේ උන්ට කරන්න දෙයක් නැහැ.
මංගෙන් නරකෙ උන් ටික තමයි මං දන්නේ නෝ මොකද උන්ට දෙයක් කරගන්නදී ඔය පන්තිල් පද පහම කඩලා දුණත් ධර්මාභෝධය කරොත් අතර බයින්නේ නෑ හැබැයි මතක තියාගන්න ඔය පන්තිල් පහද පහම රැකලා දුණත් ධර්මාභෝධය නැත්තම් එයාටත් රහත කියන්නේ එහෙමනම් ඉතලාම අතර බයින්නේ දෙනු අපි නෙවෙයි හරක් මොකද අපිට වැඩිය පන්තිල් ලගින්නේ හරක් ටිකයි වැඩිම පන්තිල් ලගින්නේ අපිට හරක් බලමුද නික හරක් සත්තු මරනවාද හරක් හොරගම් කරනවාද හරක් කාමීත්‍යාචාර කරනවාද හරක් බොරු කියනවාද හරක් අරක්කු කරනවාද අරක්කු වන්නේ අපේ හරක් ටික දැන් එන වැඩිම පන්තිල් ලගින්නේ අපිට හරක්ද මනුස්සෙ එනම් ඉස්ලාම් ඉදෙන පන්තිල් රකින්න හොඳයි හැබැයි බෞද්ධ නැහැ ඔය පන්තිල් බුදුහාමුදුරු දීපු පන්තිල් ඔය කී කී බුදුහාමුදුරු උපදින්නත් ඉඳලා මහාමාය දේවීගේ අටසිල් අරන් ඉඳලා තියෙන එන උන්වහන්සේ මේ ලෝකෙට එන්නේ ඉඳලා අටසිල් තිබුණාද නැද්ද තිබුණා නේද එහෙනම් පන්තිලක් ගැන කියෝ කි පන්තිල් රකින්න හැබැයි තව හතර පහ මිදෙන්න අවිද්‍යාව තෘෂ්ණාව දුරු වුණොත් ඉතරයි හතර පහ මිදෙන්නේ ඒකට කල්යාණ මිත්‍රේ කම්පිලා දහමක් අහලා යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාව වෙන්න ඕනේ ඔය හතරමුණුත් හතර පායන ඉදා ඔච්චර අර ආනන්දරිය පහ පාප කර්ම පහ කරලා නැත්තම් කල්යාණ මිත්‍රේ කම්පිලා ඔන්න ඔය දේ කරගත්තොත් එයා මොන පව් කළද දුණත් ඒ මොහොතේ ඉඳන් හතර පහ ඔන්න කතන්දරේ මේ කිව්ව වැරදි විදිහට කරන්න කියලා නෙමෙයි කරලාන ගලාන දැන් මොනව කරා කරපුවට කරන්න දෙයක් නැහැ ඒගෙනුත් අර පහෙන් විතරයි බේරෙන්න ඕනේ. ඒ පහෙන් බේරිලා හිටියනම් කොහොම හරි අන්න යාට කොට ගන්න පුළුවන් ධර්ම අවබෝධය කළොත් එහෙනම් අපි දැන් මුලින් ඉඳන් පටන් ගන්නවා. මම අහන ප්‍රශ්න ටිකට උත්තර දෙනවා ඉන්න තැන අනුව බෞද්ධද නැද්ද කියලා අහුවෙනවා. ඊට පස්සේ බෞද්ධයට gedara යන්න පුළුවන් බෞද්ධ වෙලා නැත්තම් 9 10 වෙනකන් හරි බණ ටික අහන්න. මොකද අදරයන් යුත වුණොත් ඔය එකක්වත් උදව්වට එන්නේ නැති. හොඳයි එහෙනම් සාදුකාරය. බය වුණාද 9 10 ගුණා? සංගීතයක් එළවෙනකම් බලනවා කකුල් කැඩෙනකම් හිටගෙන සතරපාය අනේක බලන්න පුළුවන් දැන් මේ බණ ටික තමයි පැයක් දෙකක් අහන්නේ මගේ පැයේ බණ නෑ පැය අඩුම ගානේ පැය දෙක නැගිටින්න බෑ කාටවත් එක එක ගෙදර මලා කියලා ආරංචි වුණා නැගිටින්න මොකද සතරේ ඕන් තරම් අපේ වුන් මැරලාද මං හිතුවේ ඒකයි මගේ මල්ලි කීපාරක් රතරේ මගේ වෙලා මලා ඉතින් මේ පාරක් මලා මෙන්න ප්‍රශ්න ටික හැමෝම උත්තර බොරු කරන්නේ නැත. සිරස් නම් කෙලින් තිරස් නම් හරස්. සිරස් කියනවා කෙලින් අත තිරස් කියනවා හරස්. බුදුහාමුදුරු අපිට දේශනා කරලා තියෙන්නේ ඇලෙන්න කියලාද ඇලෙන්න එපා. හැමෝගෙම අහන්න. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලා. හරිම ජෝ ඔක්කොම හරි ඒක තමයි උත්තරේ දැන් ඊළඟ ප්‍රශ්න ටික අපි ඇලෙනවද නැද්ද ආ ඒක හිමි ඒකත් කියන්න හයි ඇලෙනවද නැද්ද ඇලෙනවා අපි ගැටෙනවද නැද්ද ගැටෙනවා අපි මුලා වෙලාද නැද්ද මුලා වෙලා එහෙනම් මෙච්චර කල් කොල්ලා තියෙන බුදුහාමුදුරු කරන්න කියපු ටිකද එපා කියපු ටිකද ආ හෙන බෞද්ධයා එන බෞද්ධයා මෙච්චර කල් කරලා තියෙන බුදුහාමුදුරු එපා කියපු වෙලද ටික බුදුහාඳුරු කියනවා මෙහෙට ඵලයල කියලා අපි උන් කියනවා මෙහි යන්නේ කොහෙද මල්ලේ කොහෙද එහෙනම් මෙච්චර කල් එකතු වුණේ බුදුහාඳුරු එපා කියපු ටිකට නම් එකතුවට කියනවා අය කියලා එකතුවට කියනවා අය කියලා එපා අය අපාය එහෙනම් එපා කියන දෙයට නම් අය වෙවි ඉන්නේ එපා අය අපාය වෙන බෞද්ධය මලාට පස්සේ දෙයියෙද්ද සතර පාය සතර එනම් මෙච්චර කල් අපි ගිහින් තියෙන බුදුහාඳුරු කියපු දහමට කෙලින්ද හරහට කෙලින් ගියා නම් සිරස් හරහට ගියා නම් තිරස් තිරස් සං තිරිසං සං කියන්නේ සංකාර
සංකාරකය හිතන කීන කරන එනම් මෙච්චර කල් හිතුවේ කිව්වේ කරුවේ බුදුදහමට හරස් විදියට නම් තිරස්සං තිරිසං හෙන බෞද්ධය මලාට පස්සේ දෙයියෙද්ද අමු තිරිසනේ අමු තිරිසනේ අපේ උන් හිතන් ඉන්නේ බෞද්ධ කියලා කවුද හිතන් ඉන්නේ කවුද හිතන් ඉන්නේ වෙන්න ඇති මට මොහොන්ට කියන්නේ මං කියන උන් කියලා උන් හිතන් ඉන්නේ බෞද්ධ කියලා මහලු දියල්ලක් මතක් කරගන්න දියල්ලේ අර වතුර ගලන දිය දෙවල බැඳිච්ච ඒ ගල් උඩ කවුරු හරි දඟල දඟල හිටියොත් දුව දුව හිටියොත් හොඳයිද බයාලා එහෙනම් දිය ඇල්ලක ඉම ඇල්ලක ඉම ඉන්නවා වගේ තමයි ඇලි ඉම ඇලීම බයానකද නැද තට්ටු 50 ගෙතර විල්ලින්නේ එක කොනට වෙලා ගැට්ටට වෙලා දඟල දඟල හොඳයිද බයానක එහෙනම් ගැට්ටේ ඉම ඉන්නවා වගේ තමයි ගැටි ඉම ගැටීම ඇලි ඉමයි ගැටීමයි එහෙනම් හොඳයිද බයానකයි එහෙනම් ඔය දෙක හින්දානේ මුල ආවේ ඒකනේ මුලාව එනන් දුකට මුල ආවේ මොකෙන්ද? ගින්නට මුල ආවේ මොකෙන්ද? සතර ගමනට මුල ආවේ මොකෙන්ද? සතර පායට මුල ආවේ මොකෙන්ද? එනන් මුල ආපු හින්දක මුල ආ. එන ඇලීමයි ගැටීමයි මුලාවයි තියාගෙන උන් හිතන් ඉන්නවා බෞද්ධ. කවුද හිතන් ඉන්නේ? උන් හිතන්. බුදුහාමුදුරුවෝ කිසිම තැනක දේශනා කරලා තියෙනවද උපදීන් බෞද්ධ වෙනවා කියලා? බුද්ධ දේශනාව හැමතැනම තියෙන උපදීන් බෞද්ධ වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ කිසිම තැනක තියෙනවද උපදීන් බෞද්ධ වෙනවද? නැහැ. ත්‍රිපිටකයේ තියෙන කාලාම සූත්‍රේ පැහැදිලිව තියෙනවා නායකමින් ආවට පරම්පරාවෙන් ආවට බෞද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙච්චර කල් උපදීන් තමයි බෞද්ධ වෙනවා කියන මතය අපි අරගෙන ආවේ බුද්ධ මතයක්ද? උපදීන් තමයි හොඳම බෞද්ධයා වෙන්නේ කියන මතය එහෙනම් බුද්ධ මතයක්ද? දහමේ මතයක්ද? එනම් කාගේ මතයද? කාගේ මතයද? අපේ මතයක්, උන්ගේ මතයක්. උන්ගේ මත උම්මත්ත. සබ්බේ පුදජනා උම්මත. පොතු ටිකක් ජනිත කරගෙන උන්ගේ මතයක ඉන්නවා හරි හොඳයි කියලා. ජනිත කරන්නේ හොඳේ යවද පොතුද? එනම් පොතු ජනිත කරන එකට පුදජනය කියනවා. අරටුව ජනිත කරන කෙනාට ආර්යෝ බෞද්ධයෝ එනම් පොත්තක් ජනිත කරගෙන හරි වැඩක් මරු වැඩක් කරු වැඩක් නියම වැඩක් කියලා ඕකමත් නැහිනේ උන්ට කියනවා පුදජනිත උන් පිස්සු උන්ගේ මතයක ඉන්නයි ඇයි ඒගොල්ලෝ හිතන්නේ හොඳ වැඩක් කරනවා දැන් තේරෙනවද මේ කියන කතන්ද එනම් සබ්බේ පුදජනා උම්මත්තකගේ මේකයි එනම් කවුරු හරි මෙන්න මේ ලෝකේ ඇත්ත දැකලා අරටුව ජනිත කළා නම් අන්නේ අර කියන ආර්ය වටින්නේ පොත්තද අරටුව එහෙනම් අරටුව ජනිත කරන්න නිකම් බෑ ඔය උඩින් තියෙන පොත්ත විදලා බලන්න ඕනේ අරටුව බලන්න විද්ද පේනවා විද්ද හිත කිව්වා විද්‍යාව විද්දේ නැත්තම් විද්ද අවිද්ද විද්ද අවිද්ද අවිද්‍යාව විද්දේ නැහැ ඔබ මේ ජීවිතයේ හොඳ ඒවා තේරුවේ විදලද විදින්නේ නැතුව විද්දනම් විද්‍යාව විද්ද නැත්නම් නම් විදලා බැලුවේ නැ බැලුවනම් බලනවට කියන දර්ශනය විද දර්ශනය විදර්ශන එනම් පුදජ්‍යලයට විදර්ශනාවක් තියනවද නැද්ද නැහැ විද බලල නැහැ එයා පොත්ත දැකලා මට හොඳ එකක් හම්බුණා කියලා උඩ පැනලා මල් ගහලා වෙඩි ගහලා පත්තේකින් අඬ අඬ පොරි ගහලා අරන් යනවා ගේන්නේ මල් ගහ උඩ පැන බයන අරයි යන්නේ ඉතින් කවන්නේ දෙකේදී මොන හරි ගහන්නේ නැත්තම් පාළුවයි ඒක දින්දරා කියලා දැන් බලන්න අපි මේ කරලා තියෙන වැඩේ දැන් මම අහන්නේ ඔබට හරි ඔය වැඩේ කරලා අන්තිම ප්‍රතිඵලය මොකද්ද සතර අපායට කකුල් දෙක තියන්න වෙනවා නම් මොන මොන අනාථ වැඩක්ද ඔය කරගෙනද එහෙනම් බුදුහාමුදුරුවෝ මේ අපිට කියපු වචන මදි සර තුච්චයි නින්දිතයි ලාමකයි හීනෝ ගම්මෝ පෝතුජ්ජලිකෝ අනරියෝ අනත්ත සංවිත බලවේ තුච්ච වැඩක් කරගෙන ඉන්න නින්දිත වැඩක් ලාමක වැඩක් පොතු ජනිත කරන වැඩක් ගැරහිය යුතු වැඩක් ගැරහිය යුතු ගති හිත තමයි ගිහි ගති කියන්නේ අපි ගිහියෝ කී හිතේද හරියන්නේ ගරහලා අයින් කරන්න ඕනේ ගති වලට කියනවා ගිහි ගති එහෙනම් අදම දහමට එන්න ගොංගමට වැඩ ටික කරන්න
බෞද්ධ උනාට පස්සේ උච්චරයි දෙන. ඔය වැඩ ටික කොහොමයි ළමයා නලවන එක එහෙමයි ලෙඩ වුණාම බෙහෙත් අරන් දෙන එක කණ්ඩා දින්න පන්ති යවන ඔය වැඩ ටික කොහොමමයි බෞද්ධ උනාට. හැබැයි කරන්නේ අදහස් දෙකකින්. සාරයි කියන දෘෂ්ටියෙන් නෙමෙයි. ඩක්කාය දිට්ටි නැතුව. දැන් තේරෙනවද? පුදජනය කරන්නේ ඕක සා ඕක තමයි කරන්න තියෙන හොඳම වැඩ. එන ඕක තමයි සක්කාය දිට්ඨි කිව්වේ. සාරය කියන දෘෂ්ටියක් නැතුව කරන හින්දා තමයි ගොංගම කියලා කියන්නේ. මම උදාහරණයක් කියනවා. මේ අපිට වෙනදී අපි සතර අපායට යන හැටි මේ පිළි. අපි ඉපදින දවස. අපේ පිටේ වදිනෝ කූඩයක්. මේ උදාහරණේ හිතා. කූඩයක් පිටේ වැදලා අපිට දෙනවා සුදු බෝල කොටුකුයි කළු බෝල කොටුකුයි දීලා කියනවා අද පටන් ගන්න මේ ජීවිතේ ඔබ ලෝභ දේශ මොහ එකක් හිතුවොත් කිව්වොත් කෙරුවොත් මේ කූඩේට කළු බෝලයක් දාන්න. අලෝභ දේශ මොහ එකක් හිතුවොත් කිව්වොත් කෙරුවොත් සුදු බෝලයක් දාන්න. ඔක නීතියක් ඔක කාටවත් කඩන්න බෑ. ඒක කරන්න. දැන් අන්න ඔය කූඩේට අදරේ අපිට සුදු බෝලයක් දැම්මයි කි බණක් අහන්න ආවොත් පොයට රිල් ගන්නව නම් සුදු බෝලයක් කටින් පෙරහැරට ඇවිල්ලා කටින් සහභාගී වුණා නම් සුදු බෝල සුදු බෝල වැඩෙන වැඩ අලෝභ ආදේශ මොහ වැඩ නෝනාගේ වැඩ මහත්යගේ වැඩ ළමයි වැඩ ගෙදර වැඩ රස්සා වැඩ විවාහ වැඩ ඉස්කෝල වැඩ ඔක්කොම කලුවා වත්ත පිටියේ වැඩ දැන් අවුරුදු 50ක් කරේ 60ක් කරේ අපේ වයස තියෙනකොට මේ බෝලේ කූඩේ දින බෝල ටික ගන්නවා දැන් අපේ අවුරුදු 60ක් කාලෙට තියෙනවා කියන්නේ කැඩේදී ඔය බෝල ටික ගන්නොත් සුදු බෝල 100යි කළු බෝල 105යි ඔක තමයි කතන්ද දැන් අන්තිම මොහොතේ දෙනවා ඔබට අවස්ථාවක් අර කූඩේට කූඩේ දිහා බලන්න නැතුව පිටිපස්ස රත දාලා බෝලයක් ගන්න දැන් වැඩිපුර අහුවෙන්න හේතු තියෙන්නේ සුදු බෝලයක්ද කළු බෝලයක්ද සම්භාවිතාව වැඩි සුදු එකකටද කළු එකකටද ඕක තමයි මරණාසන්න සිත කියන්නේ එහෙනම් හම්බුනේ කළු එකක් නම් ගතිය සුද්ධද දූෂ්‍යද එහෙනම් යාගේ ගතිය දූෂ්‍ය නම් දුගතිය ගතිය සුද්ධය යන මේ කරපු කින අහපු බණ දානේ ඔය ටික මතක් වුණා නම් ගතිය සුද්ධය එයා සුද්ධයි දැන් හොඳටම තේරෙනවා වැඩිපුර හේතු තියෙන මොකද කැමති වුණත් නැතත් මොන ලොක්කේ කිව්වත් මොන වැඩේ කිව්වත් මේකේ මොනවා තිබුණා කිව්වත් සතර පාඩය වැඩි නෑ එහෙනම් මේ පාර බලනි ගහන්න බලනි ගන්න බෞද්ධ සාදු කීකී හිටියට දානේ දීහෙට වැඳ වැඳ හිටියට සතර පාය මිදෙන්නේ නැහැ එන අදුස මහා දානදීප බෝසල මල්ලිකාව මිදෙන්න හොඳ නැද්ද කොසල් රජුරු උදේ හවස බුදුහාඳුනන්ගේ සිරිපතුල් ඉබ ඉබ වැන්දි දවසට හතර සැරයක් බුදුහාඳුන ළඟට ගිහලා උන්නාදී ඉතර දිගා වෙලා සිරිපතුල් දෙක අතගාලා සිරිපතුල් දෙක ඉබ ඉබ සිරිපතුල් දෙක ඉබ ඉබ කෑ ගහනවලු මගේ බුදුහාඳුන මගේ බුදුහාඳුන කොහොමද වැඳින්නේ මැරෙන්න ඔන්න මෙන්න දීලා බුදුහාඳුනට වැඳලා යන ගමන් අම්බලමක මැරෙන්නේ මැරිලා සුගතියකවත් මතක තියන්න පත්ත උඩ දාගෙන කොච්චර වැඳත් සතර පායෙන් බේරෙන්නේ මොකද මේ මේ හිතේ තියෙන කුණු ටික හැලන්නේ නැහෙනි කුණ හැලුවොත් තමයි කුසල කුසල කුණුකට තියාගෙන ඉතින් පස්ස දමනවා ඔය අලිත් නම් වදින්නේ බල්ලුත් වදින්නේ හරපුත් වදින්නේ ඉතින් උනුත් එන සුගතිය උපදින්නේ නමස්කාරය කිව්වේ ඒකට වන්දනාව කිව්වේ ඕකට අන්ධ බව වැය කරන න්‍යායට කියනවා වැය අන්ධ න්‍යාය වන්දනාව බුදුහාමුදුරන්ගේ දහමට හිස නමා කටයුතු කළොත් කියනවා නම හිස් කර නමස්කාර. එහෙනම් නමස්කාරය කියනවා කියන්නේ නිකන් නෙමෙයි. උන්නහන්දගේ දහමට හිස නමලා කටයුතු කරන්නත් ඕනේ. අන්ධ බව වැය කරන න්‍යාය දැකලා තියෙන්නත් ඕනේ. එතකොට නම් වන්දනාවේ. පත් උඩ දාගෙන වන්දර වන්දනාවක් වෙන්නේ. මුළු ජීවිතේම සිල්ලරන් හිටියත් මතක තියාගන්න හතර පහෙන් බේරෙන්න බෑ. සහතික නැහැ. ඔබ අවුරුදු 20ක් හැම පොයින්ටම සිල් ගත්තත් 20 වැඩි කිරීම 12 240. ඒකෙත් උදේ 6ට ආව හවසට ගියා පෑ 12යි 240 බෙදීම 2 120. අවුරුදු 100ක් ගියා දවස් 120යි සිල් ලරන් තියෙන්නේ. එක හාමුදුරු කෙනෙක් කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් මහාන වෙලා එක දිගට. සිල්පද 227ක් රැක්කා. ඔබ 8ක් 10ක් 5ක් රැගෙන ගියා. ඔය දවස් 120ක් තිල්පද 8ක් හරි 10ක් හරි රකිනකොට ඒ හැමදෙරම අවුරුදු 20000ක් එක දිගට 227ක් තිල්පද රැකලා මැරෙන මොහොතේ අර එක තිල්පදයක් කැඩිච්ච එක මතක් කරගන්න. මොකද්ද තිල්පද කියන්නේ ඔරුවක යනකොට ගමනක් දවසක් ඔරුවක ඒ අත්තක් ගහක අත්තක් අල්ලනවා අත්තේ කොළ ටිකක් අල්ලනවා.
අර 227ක් තිල්පද ඇතුළේ දෙනවා ගහක කොලයක්වත් කඩන්න එපා මේක මතක් කළා ඒ කුකුසෙන් අපවත් වෙලා ගිහිල්ලා නාග රාජ්‍යයක් කියලා උපදිනවා අවුරුදු 20000ක් එක දිගට මහාන වෙලා හිටපු 227ක් තිල්පද රැකපු හාමුදුරුවෝ දැන් ඔය දීලයක්ද වෙදක්කකට විතරක් කරන්න හිතන්න එපා මතක තියාගන්න මහාන වුණත් අතර පයින් බේරලා නැති මහාන වුණත් අතර පයින් බේරලාද එහෙනම් ගෙදර ඉඳලා බේරේ हेमो එනම් මොකා හොර වැඩේ කරලා තන්දිවල තිරිසන් ලෝකෙට යනවද නැද්ද මම කළත් එකයි ඔබ කළත් එකයි හැමෝම තිරිසන් ලෝකෙට යනවා හොර වැඩේ එහෙනම් දහම කියන්නේ මොකද්ද ඒ දහම අහගන්න ඔය හරකෙක් බේරුවට දන්තලක් කරාට ලේඩි එකක් දුන්නා ඔය හිතන්න එපා මහ ලොකු වැඩ කි. පන්තල් 84000ක් අදපු අසෝක රජු මොකක්ද උනේ අද්ද පන්තල් 84000ක් අදලා දුවයි පුතයි මුණුපුරයි රහත් වෙලා මැරෙන්න ඕන මෙන්න දින සේවිකාව පවන් ගහනවා පවන් අත් වැදුණා අඟි කේන්තියෙන් පුම්බල පොම්බල වලේ මොකද රජතුමා ගැන නිකන් කෙනෙක් නෙමෙයි ලොක් එක ලොක් කන්න කේන්තිය යනවද නැද්ද බලන්න ගෙදර ලොක් කට යන කේන්ති ඔෆිස් එකේ ලොක් කට ඉස්කෝලේ ලොක් කට රටේ ලොක් කන්න හැමතැනම කේන්ති ගන්නවා කේන්ති ගහම ලොක් කරන්නේ පුම්බලේක පුප්පනේ මෙන්න මේ ලොක්ක පුම්බල පුප්පල මලා පිම්බු හූරා හූරා කියන්නේ ලොක්ක හූරන් කන එක හූරු වරි කියත් පිම්බු හූරා පිබුරා මැරිලා පිබුරේ පන්තල් ගියක් හදලා දෙවෙන්ති කොට දෙකක් දීපේ කා වේරේ දැන් හිතන්නේ නේද මේ බයිනවා දොස් කියනවා මේ හරක් කොච්චර වේරුව සතර පහ දෙන්න අපිත් අද වේරුම් හරක් හරි අපි සල්ලි දාලා හරකෙන් බේරන නිකන් හිතා දැන් හරකෙන් බේරන්න කොච්චර සල්ලි යනවා 40ක් 50ක් යනවනේ නේද මට වෙන්නේ දැන් හරක් ගණන් අපිට වැඩි 50000ක් ඔයාගෙන දැන් හරකෙක් කියනවා බේරන. දැන් මේ අපි හරකව වේරන් ආවා කියලා අර හරක් මරන මිනිහ හරක් මරන එක නවත්වනවද? නවත්වනවද? නැහැ. දැන් මුගේ අතට වැඩිපුර සල්ලි ගියාද නැද්ද? ගියා. ගියා දැන් මූ දැන් තව හරක් දෙන්නේ. පහු හොදාට මරන්න කියනවද නැද්ද? ගියා. එතන හරක් 3 දෙනෙක් මූ කියනවා. අපි එකෙක් මෙහෙ වේරනකොට මිනිහ තව 3 දෙනෙක් මරනවද නැද්ද? මරනවා. එහෙනම් වැඩේ සාර්ථකද නැද්ද? නැහැ. මට මේන්නේ මත් කැලල කාලේ කියන ඔච්චර පහු වෙන්නේ නැහැ. දැන් කෙලින්ම ගෙඩිවිටිම තව හරක් දෙන්නේ මරන්න බෝ දෝ කළාද නැද්ද මොකද එයි මිදුණු හරක් මරන එක නවත්වන්නේ නැහැ දැන් ඌට අනුබලයක් අපි දෙනවනේ එහෙම කරු මත් කැල්ල තව මරපු එක ඒකේ බව අඩුයි හැබැයි දැන් නැතු ඉතින් හොඳ පිනක් කළා කියලා එන ඌක නෙමෙයි කරන්න තියෙන්නේ ඔයිට වැඩි ලේසි වැඩක් තියෙනවා උච්චර සල්ලි යන්නේ නැති ඒක අද කරගන්න ත්‍රිවිල් එක ආම්දුරණමක් වඩම්මගෙන හරියට බණක් අහලා අන්න එදාට හරකෙක් වෙන්න ඉන්න එකෙක් බේර ගන්න පුළුවන්. තේරුණාද? ඉතින් හරය කාව්‍යුම් හරක් වෙනවා. මේ ලෝකේ තියෙනවා හරපද්ධතිය. මේ හරපද්ධතිය තමන්ගේ වාසියට කාව්‍යුම් හරය කා හරකා මැරිලා හරක් වෙනවා. බුදුවරු ඍෂිවරු රහතන් වහන්සේලා වගේ ජේසුත් වහන්සේලා වගේ උත්මයෝ මේ ලෝකෙට දෙන සද්ධාම සත්බස තමන්ගේ වාසියට අහලනවා. බසලු බලු එනම් බස හලකෙම් බල්ල වෙනව හරවත් දේවල් කාපෙම් හරක් වෙනව අන්ධභාවයේ මුහු කරගෙන මේ ලෝකේ මහා ලෝකයට අල්ලනෙව මුහු අඳ මුහුද මහා අල්ලු මාළු මුහුදේ මාළු කුහරත්තේ දියත් කළ කරදී උපදිනවා මිහිරියාව දියත් කළ නිරිදී ඇලිමයි ගැටිමයි නොවේ එනම් කුහරත්තේෙන් කරන්නේ ගැටෙන්නේ කුහරත්තේ දියත් කළ කරදී උපදකට යනවා ඇලෙනේව කරන්නේ මිහිරියාව මිහිරියාව දියත් කළ මිරිදී උපදින්න අන්තිමට තිරිසන් ලෝකේ වෙලා කරපු අවඩ අසාධාරණ වලට මස්ලේ කයෙන් වන්දි කියනවා පවුටි කියනවා කොච්චරයි එහෙනම් දැන් බණ ටික හඬලා ඇති වෙන්න දැනුයි බණ පටන් ගන්න බණ ටික අහගන්න සාදුකාරය දැන් මම හදන්නේ සතර පායෙන් බින්දෙන හැටි කියලා තව පැය භාගයක් ගන්න මද නවතන්න
හයියෙන් සාදුකාරය පැය භාගයක් අරගෙන මේ බණ ටික අහන්න මේ ටික තමයි ඕනේ අර ටික මම මෙච්චර වෙලා කිව්වේ මේ ඔබ අහුවලා තියෙන දැන් බෞද්ධ කියලා ඉතාලි යන මොට්ටේ මොට්ටේ වන්ට බෞද්ධ කියන්නේ නැහැ මොට්ටේ බෞද්ධ කියන්නේ ප්‍රඥාව මේ හේයේ කියලා හැම එකටම සාදු සාදු කියන්නේ වැඩ වැඩ එහෙම එකක් නෙමෙයි බෞද්ධයම මම ඔබට කියලා දෙන්නම් දහම අහලා තේරිච්ච කෙනාගේ හැටි දහම අහලා තේරිච්ච නැති එකාගේ හැටි ඒ කියන්නේ ආර ශ්‍රාවකයාගේ හැටි පුතඥයාගේ හැටි කියලා දෙන්න අපි මේ දෙක දකින පරීක්ෂණයක් ඒ දෙන්න ගැන කරනකොට ඔබ යමක් නිරීක්ෂණය කරයි ඔබ යමක් දකි ඊට ඔබ කැමති නිගමනයක් ගන්න හරිද මේක බොහොම සුවාදීන වැඩක් මොකද නිගමනය ගන්නෙ මම නෙමෙයි ඔබ මම වෙන්නන්නම් දෙන්නගේ හැටි දෙන්නගේ ගති ලක්ෂණ ඔබ තවත් තේරුම් අරගත්තා නම් බණ ටික පුතඥයෙක් වෙලා ඉන්නවද ආර්යෙක් වෙනවද කියන එක තීරණය කරන්නේ කවුද ඔබ තීරණය කරන්න මම කියලා දෙන්නම් කල්යාණ මිත්‍රෙට පුළුවන් කියලා දෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය සී සද්ධර්මයන් සව නිවේදකයි පිටි යෝනිසෝ මනසිකාරය ධම්මානු ධර්ම ප්‍රතිපදාව ඔබේ ඒක ඔබ මේ බණ අහන මොහොතේ වෙන්න ඕනේ ඔය හතර ගැලගුණොත් ඔබ නැගිටින්නේ හතර පහෙන් පිටින් ඒකට අදප්පු බය වෙන්න එපා අද හිතගෙන මේ සෝතාපන්න වෙන්න බැරි එකක් කියලා බුද්ධ සාත සෝතාපන්න වෙන්න මේ පවුල කඩා ගන්න ඕනේ නැහැ මතක තියාගන්න සෝවාන් වෙච්ච අය තමයි පවුල් කාලා තියෙන්නේ අවුරුදු 7න් සෝවාන් වෙලා 16න් බැඳලා විශාකා දැන් මං කිව්වොත් පවුල කඩන් වරෙන් සෝවාන් වෙන්න කියලා හරිද පවුල තියාගන්න ඕක ලේසි නිවන් දකින්න නිතරම අනිච්ච වෙනවා නිතරම දුක් වෙනකොට හිතෙනවනේ යකෝ මේකෙන් නම් ඉක්මනට ගැලවෙන්න ඕනේ කියලා පවුල හොඳයි නිවන් දකින්න තියාගන්න පවුල කිව්වේ පවුල් ජීවිතය නැත්නම් නෝනාට කිව්වගෙන විශාඛාව අවුරුදු 7න් සෝවාන් වෙලා 16න් බඳලා ළමයි 20ක්ද 30ක්ද හදන 20ක් හදන දැන් සෝවාන් වෙලා ළමයි 20ක් හදන්න පුළුවන් ළමයි දෙන්නේ කරලා සෝවාන් වෙන්න බැරිද නිකන් ගැලපෙන්නේ නැද්ද සෝවාන් වෙලා ළමයි හදන එකද ළමයි හදලා සෝවාන් වෙන්නේ දැන් අපි හිතන් ඉන්නේ සෝවාන් වුණාම හෙල්ලෙන්නත් බෑ බිම්බලන් යන්න ඕනේ නේද වටපිට බලන්නත් බෑ අමුතු මේක හැබැයි බුදුහාන් රංගාලේ පැනලා තියෙනවා එක ගෑල් ළමේ කවුරුදු හදෙන් සෝවාන් වෙලා 10 දේදී පැනලා යනවා වැද්දෙක් දැයිදා පැල්ල යන්න පුළුවන් අද එනම් බඳින්න එපා හරි මොන මනත් ගාදද බාන්න රඟපාන කෑල්ලක බීම බලන් යන හිමින් යන ඒවා කියලා අනේ අරහමන දෝවා ඕක ඕන හොරෙකුට කරන්න පුළුවන් නේ රඟපානේ මට බැරිද බිම් බලාගෙන ඉන්න මට බැරිද හිමීට යන්න මමත් රඟපාලා තියෙන අවුරුදු 35 ගිහි ගෙදර ඊට පස්සේ තමයි කියන්නේ එනම් මටත් පුළුවන් හිමින් යන්න මටත් පුළුවන් රඟපෑවට දෝවන්නේ හැබැයි එදා බුදුහාමුදුරන්ගේ කාලේ සෝවාන් වෙලා 10 දේදී වැද්දෙක් එක්ක පැනලා ගිහිල්ලා වැද්දත් එක්ක යනවා උගුල්ලට වල. ඉතින් වැද්දත් එක්ක ගියාම මොකද ඌට එළවලු කන්න උගන්නන්න. වැද්දා ගේන මස් ටික උයන්න වෙනවා ඒවා කන්න වෙනවා. උදේට ආයුධ ටික හොයලා දෙන්න වෙනවා නැත්නම් ගුටි ගන්න වෙනවා. ඒ මස් මාළු ටිකත් කාගෙන ළමයි 10 කුත් හදාගෙන අවුරුදු 20ක් ඇලේ ඉන්නවා සෝවාන් වෙච්ච ගෑල්ලා. දැන් අද හිතනවා හෙල්ලෙන්නේ නැතිය. ඔය මනස් ගාත අයින් කරගන්න. වැඩිය නාන්න නැත්තම් හිතගෙන නියම රෝවන් කියලා. ඕවෙන්ද රෝවන්ව? බලන්න බුද්ධ ඉතිහාසයේ මහානාම ශාක්‍ය බුදුහාමුදුරු කියන බුදුහාමුදුරුනේ මට බයයි. මම අත්ගාලට අත්ගාලට අන්තපුරේට ඔය කර්මාන්ත කරන තැන් වලට ගියාම මං හැදිරෙන හැටියට මට ඒවලට උපවාසයෙන් මතක් වෙන්නේ නැහැ, ධහම මතක් වෙන්නේ නැහැ, සංකරන්නේ මතක් වෙන්නේ නැහැ. මට මේ මොහොතේ බයයි මං සතර පායයි කියලා. බුදුහාමුදුරනේ ඔබ මොකටද බය වෙන්නේ? ඔබ සෝතාපන්නයි. ඔබ බය වෙන්න එපා. දැන් මෙයා එන ඔය කියන ටික කරලා නැද්ද ඔබ වගේ කෑ ගහගෙන දඟලගෙන ඉඳලා නැද්ද අනේ පිළි සුත්තුමා පොලියට සල්ලි දීලා තියෙනවා සෝවාන් සාමාවතී විදෝ සෝතාපන්න වෙලා අන්තපුරේ වැඩ කරලා තියෙනවා බරකාණි සෝතාපන්න වෙලා බීලා තියෙනවා අද ඉන්නවා හෙල්ලෙන්නේ තියෙනවා ඔය රඟපානේ වයින් කරන්නේ මේ බර ටික ගාගෙන මේ පාරවත් වැඩේ කරගන්න සාදුකාරයක් සාදුකාරය හරිනේ ඔබට වැඩක් තියෙනවා මගේ වැඩේ දැන් මං කරන්නේ හරි පුතඥයෙක් කියන්නේ කවුද කියලා මං කිව්වා. කිව්වනේ පොත්තක් ජනිත කරන කාට කියව පුතඥය. අරණුවක් ජනිත කරන කෙනාට කියන ආර්යයි. ඔන්න බලන්න මේ උපමාවකින් මේ බණ ටික කියලා දෙන. අපි මේක තේරුම් ගන්න. වටින්නේ පොත්තද අරණුව? අරණුව. එනම් වටින දෙයක් ජනිත කරගන්න, උපද්ද ගන්න, ලං කරගන්න කෙනාට කියනවා ආර්යෝ කියලා. වටින්නේ නැති පොතු ජනිත කරගන්න අය තමයි පුතඥය. පොතු කියන්නේ කැඩෙනේවද කැඩෙන්නේ නැතිව. විදිනේවද විදින්නේ නැතිව. ලෙඩ වෙනේවද ලෙඩ වෙන්නේ නැතිව. වැහැරෙන වැනසෙනේවද වැහැරෙන්නේ වැනසෙන්නේ නැතිව.
එහෙනම් හරයක් නැති වලට කියන පොතු කියන. එහෙම කැඩෙන්නේ නැත්නම් විදෙන්නේ නැත්නම් ලෙඩ වෙන්නේ නැත්නම් වැහැරෙන්නේ නැත්නම් වෙනදෙන්නේ නැත්නම් ඒවට කියන අරටු කියන. දැන් මම දන්නේ මෙතන කවුරුද? අපේ ආනන්ද මහත්තයා පන්සලට ඇවිල්ලා දෙනවා අනිත් ඒවා මම දැකලා නැහැ. ඔබ ඔබේ ජීවිතේ මම කරගෙන මගේ කරගෙන තියෙන්නේ අරටුද පොතුද? දැන් තේරෙනවා. ඔබ උපද්දගෙන තියෙන්නේ ජනිත කරගෙන තියෙන්නේ අරටුද පොතුද? පොතු. හරි ඔය ටික ජනිත කරගෙන ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සැපෙන් ඉන්නද දුකෙන් ඉන්නද? සහනෙන් ඉන්නද අසහනෙන්? නිවනෙන් ඉන්නද ගින්නෙන් ඉන්නද? දැන් මං අහනවා නිවිලද පත්තු වෙලා? ගියේ නිවා ගන්න. හැබැයි නිවුණද පත්තු වුණාද? එහෙනම් ඔය පත්තු වෙච්ච එක නිවිච්ච දාන කියන නිවන කියලා. මෙන්න අපිට වැරදිච්ච දැන. මෙන්න මේ ලෝකේ ප්‍රියමඳුර බවක් තියෙනවා. ඒ රූපවල, ශබ්දවල, සුවඳවල, රසවල, පහසවල මේ ප්‍රියමඳුර බවට අපි රැවටෙනවා. ඒකයි පොත්තට රැවටෙනවා. දැන් මම මෙහෙම කියන්නම්. මම අද එනකොට හොඳ තෑගි පාත්තලයක් ලස්සනට සරසලා ඔය දිලිසෙන කොළ දාලා ලස්සන රැපින් බේර ලස්සන රිබන් දාලා මෙතන ගෙනල්ලා කියනවා. මම හොඳ තෑග්ගක් ඔබට ගෙනල්ලා දෙනවා. කැමති අය ඇවිල්ලා ගන්න කිව්වොත් කට්ටිය පොර කකා එනවද නැද්ද? පෝලිමට එනවා. හැබැයි මෙතන ඉන්නවා මොලේ කලන්දක් තියෙන නෝණෙක් හරි මහත්තයෙක්. මෙයා කියන හාමුදුරු අපි දන්නේ නැහැ, රැකලත් නැහැ. මම නම් ඕක ගන්න නැහැ. ගන්නව නම් මම ඕක ඇරල බලලා විදල බලලා තමයි ගන්න. එයා මගෙන් අවසරයක් අරගෙන මේක ඇරල බලනකොට, විදල බලනකොට, හාරලා අවුස්සලා බලනකොට එයා දකිනවා මේ ලස්සන පෙට්ටිය ඇතුලේ ඇතුලේ බෝම්බයක් තියෙනවා. දැන් මේක දැක්ක ගමන් එයා මේකට ලං වෙනවද පැනලා දුවනවද? ලං වෙනවද පැනලා දුවනවද? දැක්කේ නැති මොට්ටේ ටික ලං වෙනවද නැද්ද? එහෙනම් විනාශ වෙන්නේ ලං වෙච්ච එකාද පැනලා ගිය කෙනාද? එහෙනම් ලං වෙච්ච එකාට විනාශ වෙන්න වෙනවා. එහෙනම් මෙන්න උඩින් තියෙන ප්‍රියමధుර බව දැකලා, උඩින් පේන පොත්ත දැකලා වටින එකක් කියලා ලං කරගත් එකාට තමයි පුදජනයක්. ඒක ඇත්ත ඇතුළ යථාර්ථය දකින්නේ නැහැ. එහෙනම් යථාර්ථය දකින්න කෙනාට තමයි බෞද්ධය කියන්නේ, ආර්යය කියන්නේ. අන්න විදල බලපු කෙනා අන්නයා තමයි පැනලා දෙන්නේ. මෙන්න මේක හොඳ జాතියක්, වටින జాතියක්, සාර జాතියක්, නියම జాතියක් කියලා මෙයා ලං කරගන්නේ තමන්ට කැමතිසේ පවත්ත ගන්න බැරි එකක් නම්. එතන දිනන ප්‍රශ්න. දැන් ඔබ ওই ටික ලං කරගෙන, මගේ කරගෙන කැමති උනේ කැඩෙනවටද කැඩෙන්නේ නැත්තම්? හැමෝගෙම අහන්න. ওই ටික ලං කරගෙන ඔබ කැමති උනේ කැඩෙන්නද කැඩෙන්න එපා කියලා? විඳෙන්නද විඳෙන්න එපා කියලා? ලෙඩ වෙන්නද ලෙඩ වෙන්න එපා කියලා? මැරෙන්නද මැරෙන්න එපා? ඉතින් ඕක තමයි ඔබේ කැමැත්ත. එහෙනම් අනන්ත සංසාරයක් ඔන්නෝයේ කැමැත්ත හිතේ තියාගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කැඩෙන්නත් එපා, විඳෙන්නත් එපා, ලෙඩ වෙන්නත් එපා, මැරෙන්නත් එපා. එහෙම වුණොත් තමයි සැප. හැබැයි කැඩුනොත් සැපද දුකද? විඳුනොත් සැපද දුකද? ලෙඩ වුණොත් සැපද දුකද? මැරුණොත් සැපද දුකද? හරි. එහෙනම් මේ ගినాපු, මේ ලං කරගත්ත, මේ ජනිත කරගත්ත, මේ උපද්දගත්ත ටික කැඩෙනවද නැද්ද? බින්දෙනවද නැද්ද? ලෙඩ වෙනවද නැද්ද? මැරෙනවද නැද්ද? එහෙනම් කරපු වැඩේ සාර්ථකද? එන ගොන්ද? දැන් බලන්න ඔබේ කැමැත්ත ඉෂ්ට කරන්න බැරි එකක්. කැඩෙන්නේ භාගුවට කැඩෙන්නේ. බින්දෙන්නේ භාගුවට බින්දෙන්නේ. ලෙඩ වෙන්නේ භාගුවට ලෙඩ වෙන. මැරෙන්නේ භාගුවට මැරෙන එකක් නම් ඔබ මේ ලං කරගෙන රැප හොයන්නේ ඔබ කරන්න තියෙන්නේ කරන්න පුළුවන් වැඩද කරන්න බැරි වෙනද? ඔබ අඹ ගහක් ළඟට ගිහිල්ලා උදේ හවද කියනවා මට කොස් ගෙඩියක් දෙන්න. හම්බුයි. එහෙනම් කැඩෙන එකක් ගෙනල්ලා කැඩෙන්න එපා කිව්වට කැමැත්ත ඉෂ්ට වෙනවද? බින්දෙන එකක් ගෙනල්ලා බින්දෙන්න එපා කිව්වට කැමැත්ත ඉෂ්ට වෙනවද? ලෙඩ වෙන්න එපා කිව්වට ගෙනල්ලා ලෙඩ වෙන්න එපා කිව්වට කැමැත්ත ඉෂ්ට වෙනවද? මැරෙන එකක් ගෙනල්ලා මැරෙන්න පෝ කියලා දඟල දඟල හිටියත් කැමැත්ත ඉෂ්ට වෙනවද? මේ ලෝකේ තියෙන ලොකුම යන්ත්‍රය දැම්මත් වැඩේ වෙනවද? මේ ලෝකේ පූජා වට්ටිය දුන්නත් වැඩේ වෙනවද? මේ ලෝකේ තියෙන හොඳම බාරය වුණත් වැඩේ වෙනවද? මේ ලෝකේ තියෙන හොඳම රක්ෂණය කළත් වැඩේ වෙනවද? මේ ලෝකේ තියෙන හොඳම පෝෂණය කළත් වැඩේ වෙනවද? මේ ලෝකේ තියෙන හොඳම දොස්තරම් වුණත් වැඩේ වෙනවද? එහෙනම් ඔබ ඔළුවෙන් හිටගෙන කෑ ගැහුවත් මගේ ටිකට මුකුත් වෙන්න එපා කියලා වෙනවද නැද්ද? එහෙනම් ඔබ මෙච්චර කල් මේ කරලා තියෙන්නේ කරන්න පුළුවන් වැඩද කරන්න බැරි වැඩද? කරන්න පුළුවන් වැඩක්ද බැරි වැඩක්ද? කැඩෙන එකක් කැඩෙන්නේ නැතුව තියාගන්න පුළුවන් එකක්ද බැරි එකක්ද?
එනා උන්නේ ගොන් වැඩේනේ කරලා තියෙන්නේ. ඒකයි කිව්වේ උඹලා කරන එක උඹලාව ලං කරගන්න එක උඹලා කැමැත්තට තියෙන්නේ. ඉච්ඡ නැ අනිච්චයි. කැමැතිසේ නැති හින්දකෝ අනිච්චයි. ඒ හින්ද ඕකෙන් හම් වෙන දුකයි. එහෙම දුකටපත් වෙනවා නෝක අනාතයි. අනිච්ච දුක්ඛ අනාත්ත. ඔන්නේ අනිච්ච දුක්ඛ අනාත්තට කොටු වෙන එකක් ලං කරගෙන ඔබ මොන රක්ෂණ පෝෂණ රැකවල් මොන උප්පර වැටි ඔළුවෙන් හිටගෙන ගෑ ගැහුවත් නොකා නොබී දෙඟලුවත් කැමැත්ත හිතේනෝ. කැඩෙන මොහොතේදී කැඩෙනවා බිඳෙන මොහොතේදී බිඳෙනවා ලෙඩ වෙන මොහොතේදී ලෙඩ වෙනවා මැරෙන මොහොතේදී දැන් ඔබට පාලනයක් තියෙනවා දැන් එහෙනම් පාලනය කරන්න හදන ඒවා නේද මම මෙන්න උදාහරණයක් කියන්න මේකට උත්තර ගෙදර කුස්සිය තියෙනවා ගෑස් සිලින්ඩරේ මේ ගෑස් සිලින්ඩරේ ගෑස් ලීක් එකක් වෙලා දැන් කුස්සිය ගෑස් පිරීලා අර ගඳ ගන්න ගෑස් තියෙනවා ඔබත් එළියට ගිහිල්ලා ඉන්න වෙලාව ඔබේ ගෙදර ඉන්න අවුරුදු 4ක 5ක පොඩි එකෙක් මූට කොහෙන් හරි ලයිටරයක් අම්බ වෙලා අර කුස්සියට වෙලා ලයිටරේ ගගයි දැන් බැරි වෙලා හරි ලයිටරේ පත්තු වෙන්නේ ගිනි ගන්නවද නැත් ගිනි ගත්තොත් කොල්ලා මැරෙනවද නැත් දැන් ඒකට ඒ අම්මා තාත්තා කැමතිද කැමති නෑ කවදාවත් එහෙනම් මේ කොල්ලා තාම ජීවත් වෙන්නේ අම්මා තාත්තා කොල්ලා මැරෙනවට අකමැති හින්දාද තාම ලයිටරේ වැදිලා නැති හින්දාද එන ඔබේ දරුවෝ තාම ඉන්නේ ඔබ මැරෙනවට අකමැති ඉන්නද තාම මැරෙන්න හේතු වෙලා නැතිද දැන් ඔබ බලන්න මේ වැඩි අපි පාලනය කරන්න හදාගෙන මැරෙන්න හදාගෙන දඟලගෙන කවදාවත් අපේ කැමැත්තට නැති එකක් නම් කරන්න හදන්නේ ඔබ වෙහෙදෙනවා විසරයි වෙන හරයක් වෙනවද ඔබ ඔබ අද ඉඳන් නොකා ඉන්න අද ඉඳන් ඔළුවේ හිටගෙන ඉන්න ඔය එකක්වත් වෙනස් වෙනවද එහෙනම් මෙන්න මේ කවදාවත් ඉෂ්ට වෙන්නේ නැති වැඩක් කරන්න ගිහිල්ලා දුකට වැටෙන එකට තමයි පුදජනය කියන්නේ. එයා හිතන් ඉන්නේ නිතරම හොඳ කෑමක් ඇති කියලා ඔය. කෑමක් ඇති කියලා ඔයාට කැමති වෙනවා. හැබැයි එයා දන්නේ නැතුව කෑමක් කියලා ලං වෙලා තියෙන්නේ කෑමකට නෙමෙයි කෑමකට. කෑමක් ඇති කියලා කැමති වෙලා කෑමක් කියලා ලං උනේ කෑමකටද කෑමකටද? එම රහයි. හැබැයි ඇත්ත දින කොක්ක රහයි. එමරහ යම අස්ස දින කොක් කරහද ළමයා සැපයි ළමයාගේ මරණේ සැපයි නෝනා සැපයි නෝනාගේ මරණේ සැපයි මහත්තයා සැපයි මහත්තයාගේ මරණේ සැපයි එන ඔන්න ඔය જાතිය සැප දුන්නට ඒවට ජරා මරණයක් තියනවද නැද්ද ඔබට බාලනය කරන්න බැරි දෙයක් තියනවද නැද්ද අනිච්චතාවයට පත් වෙන එකක් තියනවද නැද්ද එහෙනම් කාලා තියෙන්නේ කෑමක්ද කෑ එමක් එමක් කාලා ජාතියේද කැමතුන එකයි මං කියේ මුම් උඩ පැනලා මල් ගහලා වෙඩි ගහලා පස්සේ මුරි ගහලා ගෙනියනවද නැත් දැන් ඔය ගොන් වැඩේ නෙවෙයිද කරලා තියෙන්නේ ඒක තමයි කියේ ගම් පහෙන් ගෙන අම් පහේ ගුණා කියේ ඒ කවිය අහලා නැද්ද ඉතුරු පද දෙක දන්නවද කවුරුහරි මහත් ඔය දෙක විතරයි දන්නේ අනිත් දෙක ඔය ගම් පහේ ඉඳන් කවුරු දිනවද නෑ නේද ගම් පහෙන් ගෙන අම් පහේ ගුණා ඔය කිව්වේ මොකක්ද ඔය දිනේ කෝරලේ ගම් පහද ඔය කිව්වේ ගම් කියන්නේ ඇලෙන ඒවා අලවණ ඇලෙන ඒවා පහක් මේ ලෝකේ තියෙන අන් රූප ශබ්ද අන්න ඇහැට රූප කනට ශබ්ද නාසයට සුවඳ දිවට රස කයට බෝකට නේද අපි ඇලෙන එන ඇලෙන ඒවා පහට ගෙනව ගම් පහ එනම් ගිය පාර ඇලිවලමයි මේ පාර ඇහැයි කනයි නාසයයි දිවයි කයයි හැමෝම එනම් ගිය පාර කරපු අවිද්‍යාවේ තෘෂ්ණාවේ ප්‍රතිපලයක් ඇටියට මේ පාර ඇහැකුයි නායි කනකුයි නාසිකුයි දිවකුයි කයකුයි කියන මේ ලෝකෙට ආපහු එන ඇන ඉන්න අං පහක හම්බුනේ හොඳ පැටියෙද්ද ගොම් පැටියෙද්ද එනම් මේ පුටුවේ රසනෙන් සරසලා මෙතන බණ කියන්නේ හොඳ පැටියෙද්ද ගොම් පැටියෙද්ද හොඳ වැඩියෙද ගොම් වැඩියෙද ඇහෙන්නේ නැවට හොඳ වැඩියෙක් වෙනවද ගිය පාර ඔය ගොම් වැඩිය කරලා නෙමෙයි ඇවිල්ලාද එන හොඳ වැඩියෙද ගොම් වැඩියෙද බණ කියන්නේ ගොම් වැඩිය. ඒතර මේ බිම ඉඳගෙන බණ අහන කට්ටිය හොඳ වැඩවද ගොම් වැඩවද දැන් දේ එන අපි ගොන්න අපේ වැඩව හොඳේ වොන්ද ගොම් වැඩවද ඉතින් ඔක්කොම ගොන්නේ දැන් දේ මට නම් දැන් ඉන්න ලැජ්ජාව මම බණ වලට දාන වලට යනකොට අනේ ඩයි දාගෙන සාරි බාරි ඇඳගෙන යනකොට මට හිතෙනවා අනේ මුන් වගේ ගොනු ටික මුන් ඩයි දාගෙන එන ගොනු වැඩක් කරලා
අද බනහඬ බනහඬ ආපු අම්මෙකුයි බනහපු නැති බන ආපු අම්මෙකුයි ඒ ගෙවල් දෙකේම දුවලා දෙන්නෙකුත් ඉන්නවා ඒ දුවලා දෙන්නම විවාහ වෙන්න කාලේ ලං වෙලා දිනනවා එක්කෙනෙක් බලන්න ඉංජිනේරු මහත්තයෙක් කෙනවා එක්කෙනෙක් බලන්න දොස්තර මහත්තයෙක් කෙනවා දැන් මේ බනහඬ ආපු නැති අම්මා ඔය කතාව කියන්නේ අපේ සුදු බේබිය බලන්න හොඳ ඉංජිනේරු මහත්තයෙක් කෙනවා හැබැයි බනට ආපු අම්මා කියන්නේ අපේ ගොන් වැස්ති බලන්න ගොන් ආම්බෙක් කෙනෙක් ඔන්න කතන්ද බලන් ඉඳද්දි චන්දරාගේ බහි ඔය වැඩේ පටන් ගන්න. එහෙනම් මෙන්න මේ ලෝකේ ඔබ මම හොඳ જાති කියලා හිතාගෙන ජරාවට මරණයට යන જાති නම් කරගෙන සැපෙන් ඉන්න හැදුවට සැපෙන් ඉන්න පුළුවන්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායා කොටු වෙනවද නැද්ද? එහෙනම් જાතිය කොච්චර හොඳ වුණත් ජරා වර්ණ දිනවනා එතන සැපද දුකද? සාහනේද අසාහනේද? නිවනද ගින්නද? ජරා මරණ දින හැමදැනම ජරා වර්ණ දින හැමදැනම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් තියනවද නැද්ද දැන් අත්ගාලා සාදු කරදින් සාදු දැන් අත උස්සන්න ජරා මරණ නැති ගයක් හම්බෙච්ච කෙනෙක් මොකද මේ තියන තුට්ටක් ගාලා පල්ලෙහෙට දාන්නේ ඇහුන් නැද්ද කියපෙක මංගුවේ තියන ගයක් නෙමෙයි නැති ගයක් ජරා මරණ නැති ගයක් හම්බෙච්ච කෙනෙක් අත උස්සන්න ජරා මරණ නැති ගයක් හම්බෙච්ච කෙනෙක් අත උස්සන්න ඒ කියන්නේ මේ හැම ගේකම ජරා මරද ඉතින් මේ මූණකට දැක්කම වෙන වැදගත් වෙන කොට ඉන්නවා කියන එක ඒ කියන්නේ උඩින් ඔබේ යටින් ඉන්න හැපේ කට්ටිය මේ පට්ටපල් වරුවෙන් දෙතර කරන්නේ එන අපි දිනුන්නේ ඉතින් දේනේ ಜಾති දිනතර ජරා මරණ දිනින්දර ජරා මරගෙන එන ළමයි ಜಾති නෝනලා ಜಾති මහත්තුරු ಜಾති ගෙවල් ಜಾති වාහන ಜಾති ඇඳුම් ಜಾති පොන් ಜಾති ලැබ್ ಜಾති තැබ් ಜಾති සබත්තු ಜಾති තෙරෙප්පු ಜಾති ඔය ඔක්කොම ಜಾති ජරා මරණ තියෙනවා නේද ජරා මර තියෙනවා නේද අද දාන් ආපු තෙරෙප්පු ಜಾති එහෙන වටේ හිතන්න නිකන් රුපියල් 15000ක තෙරෙප්පු ಜಾතියක් දාන් ඇවිල්ලා එළිය ගලවලා මෙතන බණ අහන්නේ රැපෙන්ද බයි එන හොඳ ಜಾති අපිට සැප දෙනවද බය දෙනවද සැප දෙනවද ගිනි දෙනවද සහන දෙනවද අසහන දෙනවද හිල්ලෙච්ච කටු ගහපු හම්බඩ වෙච්ච සරෙප්පු දෙකක් දාපු කෙනෙකු බණ අහනවා එයා බණ අහන්නේ රැපෙන්ද බයද එහෙනම් වැඩිය ගින්න දෙන්නේ හොඳ ಜಾතියද නරක ಜಾතියද සැප ಜಾතියද මොන ಜಾතියද එහෙනම් ඔබ කරුමෙට හොයන්නේ නරක ಜಾතියද හොඳ ಜಾතියද සැප දෙන ಜಾතිය හොඳ ಜಾති නෙමෙයිද ඔය ඔය දැන් ඔබට දුකෙන් මිදෙන්න පුළුවන්. අපේ මහත්යෙක් ඉන්නවා. වර්ණ බැත්ත කෝටිපති මහත්ය. සල්ලි දිනනවා. හෙව්වේ ලස්සන කෙල්ලෙක් බඳි. හොයලා 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 අවුරුදු 40 45ක් විතර හොයලා හොඳම කෙල්ලෙක් හම්බුනා. ඇත්තරම ලස්සනයි. එයා දැක්කම කට්ටිය හතරපත්තරයක් බලනවා. ඒ තරම් ලස්සන කෙල්ල. මෙන්න මේ ලස්සනම ලස්සන කෙල්ල එයා ගෙනාවේ සැපටද දුකටද? සැපට ගෙනාවේ දැන් කෙල්ල ගෙනල්ල ලොකු පාටියක් දාලා වෙදින්නේ කරා අපිටත් ලොකු දානයක් දීලා දැන් නෝනාව ගෙනාව. ගෙනාවු දවසේනම් මිනිහට සැප නෙමෙයි වැඩි උනේ බය. ඇයි මේ නෝනා දිහා හැමෝම බලනෝ? දැන් මූට බාත්รูම් එකට යන්න බයයි තනියම. අන්තිමට වොෂ්රූම් එකට හෑන්ඩ් ෆෝන් එක කරා යන්න. ඔෆිස් එකට ගිහිල්ලා විනාඩි 5න් පාට හෑන්ඩ් ෆෝන් එකට කෝල් එකයි ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකයි. හෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් දාලා ආනවලු ඔයා කොහෙද ඉන්නේ කියලා. තියාගෙනලු ගෙදර ඉන්නේ කාලේ ඉන්නේ කුස්ති කොහෙද කියලා. ඉතින් ගෙදරට කෝල් එකක් දාලා බලනලු ගෙදර ඉන්නවා. දැන් මුගේ වැඩි වෙලා තියෙන්නේ සාහනේද අසාහනේද? නිවනද ගින්නද? සැපද දුකද? අන්තිමට මිනිහා රැයට නිදා ගන්න. ආයුධයක් කොට යට තියන. මොකද යාගේද? සල්ලි භාගෙ තිබුණාට ඒව ගැන ප්‍රශ්න ඒව බැංකු වල සේප් වල දාලා ඒව ප්‍රශ්නයක් නැහැ. නෝනාවේ දෙකේම දාන්න බැරි ඉඳ දැන් මිනිහා. ආයුධයක් තියන නෝනාවර පොඩි සද්දයක් ආවත් ආයුධය අරන් ඒ වටේ කරගෙනවා මාස 6කට විතර පස්සේ ඒ නෝනා තනියෙන් අපේ බන්දට එන උදේ මං එනවා නෝනා අයියාද මහත්යාවේ නැන්ද කියලා අනේ හඳුනුනේ මං යකින් අයින් වුණානේ
මාතහැයි කදාදි දැන් අන්තිමට මිනිහා ගෑණිපත් එනවලු මරන්න උඹ හින්දා තමයි මේ ඔක්කොම කසාදි ඉවරයි දැන් මහත්තයා මනස අවුල ලැබෙහෙත් වුණා මානසික ලෙඩෙක් සැප වැඩි කරගන්න ගියේ කාන්තිමට පහට සුව දෙන්න හොඳම පහක් ගෙනාව රූපයක් සද්දයක් සුවඳක් රසක් පහස මේ හොඳම පහක් උස්ස ගත්ත පහ ඉස්සු දැන් පිස්සු එනම් පහ උස්ස ගන්න උන්ට පිස්සු හදා ගන්න පහට 90 යන්නේ උන්ට 90 වෙන්න මේ වචන නිකන් නෙමෙයි හදේ දැන් ඔබත් හොයන්නේ පහට සුව නේ ඇහැට කනට නාසයට දිවට කයට සුව හොයනවද නැද්ද පහට සුව හොයන්න හොඳ රූප හොඳ ශබ්ද හොඳ සුවඳ හොඳ රස හොඳ පහස දෙනවා දැන් මම පහට සුව දෙන්න ගෙනාවා සුව දුන්නද අවුල් වුණා දැන් බාට ගෙනාවු හොඳම රූපේ අර උඩ පැනලා මල් ගහලා වෙඩි ගහලා ගෙනාව කාලෙට ෆොටෝ එක දාපු රූපේ දැන් වටිනාකම නැගලාද බෑන මම ඔප්පු කරනවා එක දවසක්වත් වැඩි වෙන්නේ කැමති නම් විතරයි කැමති නම් සාදුකාරයක් දෙන්න ඔබ ගෙනාවු ඔය හොඳයි කියලා වටිනාම රූපේ මම ඔප්පු කරනවා එක දවසක්වත් වටිනාකම වැඩි වෙන්නේ අඩු වෙනවා කියලා කැමතිද ඔය ගෙනාවු රූපේ ලස්සන වැඩිම තිබුණේ කවද්ද වැඩි වෙන එක දාලා මම උගේ දාලා ඒකනේ ෆොටෝ එක දාලා දැන් කවුරුත් වළං හොදවෝද ඉන්න ෆොටෝ එකක් දාලා දායි මම මේ වළං හොදන ෆොටෝ එක උදේ පාන්දර නැගිට කමාර යකා වගේ ඉන්න ෆොටෝ එක දායි මම මේ නැගිට මම ෆොටෝ එක ඇයි ඒක දාන්නේ ඇයි අරක දැම්මේ ඇයි ඒකේ මේක් එක අප් කරන්නේ මේක් එක කියන්නේ කර්ම ශක්තියෙන් හදාගත් එක හදාගත් එකේ අඩුපාඩු වෙන පොඩ්ඩක් අප් කරනවා මේක් අප් මේක මේක් අප් කරලා ලස්සන ජුවලරිස් දාලා ලස්සන ඇඳුම් ඇඳලා ගේන ලෝණ මාත් එදාට 100 100යි පහුවදාට මේකප් එක හොදලා ජුවලරිස් ටික අයින් කරලා සාමාන්‍ය ඇඳුමක් ඇඳුවොත් ඊයේ 100 100 එක විතර 99 කවුද 90 කිව්වේ ඒ යට වෙච්ච කෙනා එහෙනම් එක දවසකට නැග්ගද මේ උසද අවුරුද්දක් කරනකොට 110 විතර 90 වේ අවුරුද්ද 6ක් කරනකොට කට උත්තරත් නැහැ එහෙනම් මතක ගියන ඔබ 35ක් කටවගෙන ඉන්නේ 35න් පස්සේ 40 දී හස් පේන්නේ නැති කරා 45 දී කොණ්ඩේ දෙන්න ගන්න 50 දී දත් තැලෙනවා 55 දී හෙල්ලිච්ච දත් තැලෙනවා දත් තැලිලා කෙත් තැලිලා ලොන් හැලිලා කපුල් බැලලා කොරල ඇවිල්ලා කොරපොතු ඇවිල්ලා 65 වෙනකොට කර කුට්ටන් ගලා යනවා ගේනකොට දිරිසෙනවා දැන් චිත්‍ර අඳින්න පුළුවන් වේලිට දැන් හොඳ රූපේ වටිනාකම වැඩි වුණාද අඩු වුණාද එහෙනම් රූපේ අවුල් වුණා ශෝක් සද්දේ කාලේ අනේ කනේ වී පැණි දානවා වගේ දැන් ඕයි කියා ගන්න බෑ මේ උනේ දැන් රද්දේ තවුද නැද්ද එදා ළඟට යනකොට මිච්ච මාසුන්ද රෝස මාසුන්ද දැන් පලාද යන්න බෑ හංගන්න සුවඳක් අවුල් වුණාද නැද්ද දිවට කයට දැනෙච්ච මුදු පහද දැන් නිකන් බොරළු ගොඩක් වගේ වෙලා දැන් පහට සුව දෙන්න ගෙනාවට සුව දුන්නද අවුල් වුණා පහ අවුල් පව් එනම් වචනේ දේරුම ඔන්න මේ පහ අවුල් වෙනවනේ පහ අවුල් පවුල් බුදුහාමුදුරගේ පවුලයන් කියලා බුදුහාමුදුර දේශනාගේ පහට දෙන ආහාරය සලපල්ලා පහ අන්සල ඒ තමයි පවුල බන්දල කරගන්න එදා ගෙට ගෙවිලීමයි මගුල්ගේ රාජාභිෂේකයයි තුනම දියෙදි නන්ද කුමාරයන් නන්ද එනම් බඳලා හොඳින් ඉන්නකොට අල්ලම් මහාන කළා එනා එදා බඳින්නේ ඊට බිම අල්ලම් මහාන කළා අද මහාන වෙන්න ඉන්න උන් ටික අල්ලලා බඳලා හොඳ අම්මල තමනුත් නරාවලේ ඉඳගෙන අර අනේ අහිංසකේවත් නරාවලට දානවද නැත් එහෙනම් නියම අම්මල ඕක කරන්නේ නැහැ ඒකයි අමාමෑ නිගේ බුදුහාම නියම තාත්තල ඕක කරන බුදු පියාණන් කිව්වේ ඒකයි බුදුහාම නියම රජවරු බුදු රජාණන් කිව්වේ අපේ පවුලේ හතරයි දැන් කෙනෙක් ගිය සතිය නැති වුණා කොල්ලෝ හතරයි දෙන්නෙක් බහන වෙලා අපේ අම්මයි පිට කරගන්න. හැබැයි මම මහනුවර පොඩ්ඩක් අකමැති. මල්ලි පොඩි කාලේ මම මේ පන්සලටත් ඇවිල්ලා දිනුවා ඉතින්. දායකව දැන් හම්බ වෙලා මට කතා කළා මල්ලිගෙන්. එයා අවුරුදු 25කට කලින් මහනුවා. මම දැක්ක එකම දේ තමයි අපේ අම්ම ඔය අවුරුදු 25ට ඒ මල්ලි ඉඳ දුක් විඳිනේ. සතුටුමයි හොඳමයි ඇහුවේ. හරි සතුටින් හිටියේ එයා. මං ඉඳ 35ක් දුක් විඳා. රෑ වෙලා එනවා යාළුවොත් එක්ක ඇවිදින්න යනවා රණ්ඩු දා ගන්නවා. දන්නවනේ කොළු ගන්න. 35 කියන්නේ කොළු කාලේ අන්තිමට උනත් ඒ කාලෙත් ඇවිදින්න යන අවුරුදු 35ක් දුකෙන් ඉඳලා බයෙන් ඉඳලා අමාරුවෙන් ඉඳලා මම මහාන වුණා. ඉතින් ඒ කාලේ තමගේ මහාන වෙන්න එපා මම හොඳ කෙල්ලෙක් වෙලා දෙන්නා.
මංගව කමන්නේ මට මහානුවරත් එකයි ගෙදර හිටියද අම්මා හැබැයි වගකීම් ටිකක් තියෙනවා ඒ ටික ගන්න ඒ ටික ගත්තොත් විතරයි මම මහන්නේ කියනවා කියනවා දැන් අවුරුදු 25ක් මම තමුදේ වගකීම් ගත්තා නේ ඉතුරු ටිකක් ගන්න කියනවා අම්මාව හොයලා දෙන කෙල්ල මගදී මැරෙන්නේ නැහැ කියලා වගකීම් ගන්න ඔය කෙල්ල වෙන මිනිහෙක් එක්ක බැලලා යන්නේ නැහැ කියලා වගකීම් ගන්න බැරි වෙලා හරි ළමයෙක් හම් වුණොත් අංගවිකල වෙන්නේ නැහැ මන්ද බුද්ධික වෙන්නේ නැහැ උම්මගදී මැරෙන්නේ නැහැ කියලා අම්මා වගකීම් ගන්නවා කොහොමද මම මංගේව ගන්නෙ මංගෝ ඉතින් අම්මයි ගන්නෙත් නැත් අම්මා තව අවුරුදු 5 10ක් ඉඳලා අම්මා නැති වෙලායි ඊට ඔය මංගේ පැව කැදගෙන යන ඒක ඉවරවද ඒක නම් ඇත්ත තමයි බං එහෙනම් කැමති එකක් උනා මොන්න මම්මා අනවිච්චයි මං හින්ද දැන් අවුරුදු 6ක් 30 අම්මට දුකක් අම්මා මං හින්ද සතුට වෙනවා ඔය හිටපු ගම කෝල් කළා අයියාගේ ළමයා ළනීම නැහැ මල්ලිගේ ළමයා ළනීම නැතු වුණා අයියාගේ ෂොප් එකට හොරු බැනලා මල්ලි මෙන්න මේ අරේ වැටිලා මේ වැටිලා අනේ ආදුර මල්ලිගේ නෝනා මේ මට ළඟදී හොතර බැන්න ඔන්න කෝල් කර මං කල්පනා කරලි මුන් දෙන්නත් පහන වෙලා හිටියා අපේ අම්මට ඔය එක කෝල් එකක් දෙන්න දෙනවා දැන් අපේ අම්මට හැබ දුන්නේ gedare inne හොඳ මහන වෙච්ච දෙන්න ද ඔබ හිතන් ඉන්න ඔබට තව අම්බේ අර බූරුවා කැරට් අලි වස්ත යනවා වගේ තමයි වෙන නම් දෙයක් අමාරුයි බූරුවේ කතාව දන්නවද දන්නේ නැද්ද ආ එහෙනම් කියන්නේ නැව වෙලා කියලා තාමට අමාරුයි බූරුවගේ කතාව අහගන්න ඉස්සර බූරුව අරන් තියෙන බඩුවද බරාලි අද වගේ යාන වාහන නැති හින්දා බූරුවෙක් අල්ලගෙන බඩු පටවගෙන යනකොට හැබැයි මූ කම්ම බූරුව කෙනෙක් උපදින්න කම්මැලි සතේ ඇට්ටර සතේ මූ යන්නේ නැහැ යන්නේ තින්ද බූරුවගේ අයිතිකාරයෝ වැඩක් කරනවලු බූරුවගේ පිටේ බඳිනවලු කෝට්ටක් ඔය බටලියක් වගේ කෝටු කෑල්ලක් ගෙනල්ල බූරුවට පේන්න අනිතුන හතරක් ඉස්සරහට මේ කෝටු කෑල්ල තියලා ඌ ආතම කෑමක් ගෙනල්ලා ඌට පේන්න ඉස්සරහට ගෙල්ලනවා බූරුව ආතම කෑමක් තමයි ගැරන්ට් කියන්නේ කැරන්ට් අලියක් ගෙනල්ලා හොඳට සුද්ධ කරලා ඉස්සරහට එල්ලුවට වද මේ බූරුව ඉදනවලු ඉස්සරහට ගියම කැරන්ට් අලිය හම්බෙනවා මූහින බූරුවේ දැන් ඉස්සරහට යනකොට කැරන්ට් අලියෙන් දෙනවද නැද්ද බඩු ටිකක් තිස්සරහට යනවද නැද්ද? ඔන්න ඔය බූරුව දැන් විඳින උස්සගින්න බර ටික ගැන අමතක කරලා කැරට් අලේ දැන් හම්බුවේ දැන් හම්බුවේ කියලා මුළු කාන්තාරයක්ම යනවා. ගිහිල්ලා 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 ඒ කාන්තාරේ පහු කරලා බඩු ටික ඕන තැනට ගෙනිච්චට පස්සේ ඒවම ගබඩා වලට වාගෙන යන. ඒ බූරුවට ගලවලා දෙනවලු කැරට් අලේ. ඕක තමයි බූරුවේ කතාව. ඒ බූරුවට නම් කැරට් අලේ හරි හම්බුනා. අනිත් එක මං කියන්නේ හිතාගන්න. මේ බූරුවට කැරට් අලින්නේ ඉස්සතින් අන්තිමට කර්ම ශක්තියක් හදාගෙන හතර පහම ගොංගලි දැන් තේරෙනවා මම නම් මීහරගෙක් කියලා තේරුණොත් අද බනහල යනකොට මම නම් නියම එළ දෙනක් කියලා තේරුණොත් ඔබ යන්නේ බෞද්ධ වෙලා මතක තියාගන්න ඔච්චරයි දැනන් ගන්න එහෙනම් පහට සුව දෙන්න යන ලෝකේ පහ අවුල් වෙලා අපි අනාථ කරනවා මේ ලෝකෙ මොකක්ද එහෙනම් පහට දෙන ආහාරය සලන වැඩේට බයින් ඔබේ පවුල දැන් පන්සලක් කරා ඔක දන්නේ නැති උන් තමයි පහ අල්ලගෙන ඉල්ල ඉල්ල යන්නේ පහ අල්ලි පල්ලි පහ අල්ලන උල් නැය පල්ලියේ පහ සරණ අය පන්සලේ පහ උල්ලේ චේපව් පොන්න දැන් පවුල්ුනේ මොකටද ඇහුවද මොකද්ද උත්තරේ දැපටද දුකටද මොකද්ද දුකට පවුල්නේ පවුල්ුනේ දැපටද දුකටද හිතන් හිටියේ දිගටම සැප විඳ විඳ යන්න දිගටම රස විඳගෙන සැප විඳගෙන යන්න පෙළට රහ ගන්න හිතුවේ හැබැයි කැඩෙනවා විදෙනවා ලෙඩ වෙනවා මැරෙනවා කුටි ගන්න බැලුම් ගන්න කඩේ යන්න පොලේ යන්න ක්ලිනික් යන්න සීතු දැල්ලි පන්ති දැල්ලි පොලිය දැල්ලි අතු ගන්න බිහ දාන්න අත් කරන්න කවන්න මොවන්න නාවන්න උයන්න පියහන්න පන්ති අරය යන්න දැන් ওই ටික එනකොට දිගට එන්නේ පෙළට රහද වහද ඇහෙන්නේ නැහැ පෙළට වහ එනකොට කියනවා මේ වචන මම හදුවා ඕක එනකොට මෙහෙදි වුණා නේද එහෙනම් පෙළට වහ එන ඉන්න කොහොම පෙළව පෙළවහක් කරාද එනදි වහනේ ඉන්න බෝම. ඉතින් ආවෙම වහක් නේ ආවහ. වෙන් වෙන්නේ වහක් විවාහ. වහකුයි හෙනේකුයි වාහේ. හම්බුේ රහ. ඔළුවේ හිටගෙන පතන්න හම්බු. අචින්ති දම්පි වවති චින්ති දම්පි විනාස. මේ ළඟදී මල ගේ ගියා. එදා මට හිතුන මම මහන වෙච්ච කොච්චර හොඳයි. මට පුදුම සතුටක් ඇති වුනේ. ඒ මල ගෙදර ගියා. මල්ලිගේ ගෙදර ආපහුතු. ඒ මලගෙදරට යනකොට අවුරුදු 25ක ලස්සන කොල්ලෙක්. ගුරුවරේ කරන්ට් එක වැදිලා මැරෙනවා. ගෙදර බල්බ් එක විච්චිලා කුස්සියේ බල්බ් එක මාරු කරන්න කියලා නෝනා ඇල්මිනියම් ඉනිමාරක් අරන් ආවිල කොහොම හරි කොල්ලා
बल्ब मार्ग कोमार यंगील करंट की इतना मेरल अभी मलगे अवरुद विश्व भीतर सुधु लसन के मारे दिवदिया पोलवे पास केंगे मेन कल्पना बेदल अवरुद्ध महत्य मेरल मिनी अवरुद्ध की मेरन बाबा देखना बदिन बदिन मुखदे कल देखपुटी गया उप देखपुटी कमदा रूपे देख दाली देख वाहन देख उगतम देख कुल देख मट हों के कम ऐन पोत जानी तेट वे कदम ऐना जर मर वर्ल्ट को जर मर वेन मट गया मुले कल दिबुना तीन आना जर मर दिन जावे मुहवे हों नरक हों नरक जर मरदे जाति हावे मुहुवे का जर मरदे जाति हावे मुहुवे दुर्कन आड़ता हाम दुर्क कऊद सब हाम हाम दुर्द आदि अभी विनि अभी सब निंदा तुब दुख निंदा थे तुने अविद्या अविद्या ची की अन्नी का मर की मुझे शुद्ध सिंह मत पाल संस्कृत बे मुझे दिशाने मदगे तिंदे गी का उपाधि कल दिन सिंह उच्चर तेक्त ची की अन्नी का मर की उप किए चीज मरुद ची के मरुक ची को मरुक ची हस्ते करते ची के मरुगे ची वाहन मरु वाहन ची सिरप देखते मरु सिरप देना उप किए मरु मरु मर ही मरु अब किए ची के ची के देख लिखा वर चला वर लड़ा ची वर को हिंदे ची वर ऐसा लोके ची के देख लर ना ची वर उप मर 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 गया देख मर 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 गया लंकर मर गया सहने आरचे विधान गे मर गेना मर गए का मर गेल अपेद मर गे मर को अपेद मर गे मर एस्ते अपेद मर गे मर को अपेद मर गे ऐना उप मर गेवा सदहाटद नायटद इना मरुगे गेन नाय मार नाय मरने इना मेरे मेरे हल मरु एवं मेरे मेरे इवे मेरी कन्न बेन मेरी कन्न इतना मेरी मेरी गिवन मेरी कन्न हैपी बर्थे तम हैपी 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 इन्नी अंदी बट हैपी इन्नी मेरी लाथ हैपी इन्नी अरे अटिकाल लोका वेला गिंबर दागन बेड वेला इन मेड पावत नहीं एट भी नहीं कहीं अंड अंड इन्नो इना हत गो अम्मल की अवने मग जीवित विनाद काल का गेरहीम ऐंडी अवे गेरहीम ऐंडी आवाई गेरडी विन गिंबर दाल मेड पावत बेगा गिंब बड़ी अवे मे पार आदरी विनो लबन पार वैरिंग उन्न कर्मशक्ति ऐडी पुंजी बाहुल रत्त रंगी रहित मम के पुंजी बाहुल तिरीदंगी उप हदान उपी बाहुल तिरीदंगर लम इंट आदर मेदी अभी मे अनाथ योग उपल उबड़ तेरे विधि अभी मे बन रंगिटे पैया मे बन दिया अरेस्टांग मार्ग दें अवृत्ति पाए पै पहाकारी बन गया मे तेर नी मुखात घर गात गोमेडी ऐना मेकट दुतकी वेडे वेडे मम देख मेके निवना मेके सेपकना मेके सूयाकने गैविच गैविच दिन गिना लद्दा लद्दा विना दे गैन गिरी कंडी दुखे भय गिन्न दाहे असान अंतिम दिव्य लोक कम कमे अंतिम अम्मे दबरा पा मुन अनाथ योदब अन्न दिन मेन मे लोग मे वेडपी पंच काम आसादे कव सारे भय विनो इना सारे दुष्टि गमन अति विला इतना सक्का
මෙච්චර කල් හරි ප්‍රകൃති වැඩක් කළා කියලා හිතලා කරලා තියෙන ඇත්තම ප්‍රകൃති වැඩද විකෘති වැඩද විකෘති වැඩක් එහෙනම් මේ විකෘති ක්‍රියාවට වූ ઈચ્છාවක් ඇද්ද දැන් ඒක තියනවද නැද්ද කැමැත්තක් තියනවද දැන් ආපහු නෑ එහෙනම් විකෘති වූ ක්‍රියාවට වෙන ઈચ્છාව ඒවත් විචිකිච්ඡාව නැති වෙලා මෙච්චර කල් හිතන් හිටිය සිල්වතක් රැකගෙන කොහොම හරි ලෝකේ පවත්ත පවත්ත යන එන ඔබ පවත්තනකොට අනිත් අය පවත්තන එක නවත්තලා අපවත්තන ලෝකය රිය කර කර ඉන්නකොට ඒ රිය කරන එක නවත්තලා හරියද රිය කරනවා කියන්නේ දුවනවා රිය කියන්නේ දුවන්නේ වානේ ඉතින් සතරේ වැඩිපුර දුවපු අය තමයි මේ පාර දුවුනේ දුව දුව හිටියනම් දුව වෙනවා දුවන එක අර්ථයක් නැහැ පුහු කියලා දැක්කනම් පුහු අත පුත වෙනවා එනම් වන්න මේකෙ වැඩිම ලෝකේ අල්ලගන්නේ කවුද දුවද පුතා වැඩිම දුක් විඳින්නේ දුවද පුතා වැඩි වල ගැප් කරගන්නේ දුවද පුතා ඒතර ගැබ හිටියේ දුවද පුතා එනම් ගැප් කරගන්න ගතිය වැඩි නම් ගැබ පුත් ඇති ඒ ගුණය පිරුණනම් පිරි පිරිමි ඉතිරි නම් ඉතිරි අඩුවක් තියෙනවා ඉතිරිය කියන්නේ අඩුව බලපාන්නේ නිවන් දකින්න මේ පාර නිවන් දකින්න රහත් වෙන්න පුළුවන් ඔබට බුදු වෙන්නත් බෑ පසේ බුදු බෑ සක්විති රජ වෙන්නත් බෑ ලක්ක දෙය වෙන්නත් බෑ විතර හැබැයි රහත් වෙන්න මේ පාර වැඩේ පටන් ගන්න මෙච්චර කල් මම මේ වටිනාකම දීලා දෙන්නේ දෙයියනේ වටිනාකම දෙන්න සුදුසු නැති ඒ අර බල්ලෝ මස් කටු කනා වගේ වැඩක් මම කරලා දෙන්නේ කවදාවත් වැඩක් වෙන්නේ නැති වැඩක් මස්ලේ නැතියට වලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ ලෙස්සේ සැපදට ලොබනු සිතන්නේ දොස් නොපෙනුන මිස දුකමයි වන්නේ බල්ලෙන්ට මස් කට්ටක් මම කනවද නැද්ද කෑවට බඩ පිරෙනවද නෑ බල්ලට වැඩක් වෙනවා කනකොට කනට උගේ කට කැපිලා ඌට තුවාල වෙලා ලේරා ලේ ඒ ලේ වලට මූ රැවටෙනවා මස් කනවා අන්දර බල්ලට වේජිනවා විසක් ඌට වෙන වැඩක් වෙනවද නෑ මූ මේක කකා ඉන්නකොට වටේ ඉන්න බල්ලෝ කියන්නේ අරුණන් එන මහා මෝඩ බල්ලෙක් කියලා අද ඌට හොඳ කෑවක් කම්පිලා කියලා ඕක දකින බල්ලෝ මොකද හිතන්නේ අරුන්ට හොඳ ගේ උන්ටි කේක පොර කරනවද නැද්ද එහෙනම් ඔබ දාලා බලන්න ඔබට වටේ උන්ටි කේ හිතන් ඉන්න ඔබට හරි කියලා කියන ඔබ කන කට්ට දන්නේ අපි කන කට්ට දන්නේ දැන් කටු කාපු නැති අතෝස උදේ ඉඳන් රැ වෙනකන් කන්නේ මස්ද කටුද ඉතින් කට්ට කාලා තමන්ම තුවාල වෙනව මිසක් තමන්ම ඩැමේජ් වෙනව මිසක් වෙන හරයක් හම්බුනේ එහෙනම් දැන් හිතන්න මේ පාර එකක්වත් ගණන් ගන්න එපා කැඩෙන දේවල් වලට කැඩෙන්න දෙන්න බිඳෙන ඒවාට බිඳෙන්න දෙන්න ළඩ වෙන උන්ට ළඩ වෙන්න දෙන්න මැරෙන උන්ට මැරෙන්න දෙන්න මොනවා කරන්නද ඔබ කොහොමද නවත්තන්නේ ලෝක ධර්මතා බුදුහාමුදුරන්ට ජේසුස් වහන්සේලා මහරහතන් වහන්සේලාට බැරි වෙච්ච ධර්මතාව ඔබ නවත්තන්න හදන කැඩෙන දේ කැඩෙත බිඳෙන හැම දේ බිඳෙත නැහින දේ නැහිත අතර දැන් මුට නිවන් හදාගත්තේ ඉඳ මුන්ට කන්න දෙන්න හදාගත්තේ ඉඳ මුන්ට උගන්වන්න හදාගත්තේ ඉඳ කතා දෙයක් කළා එන ඔක්කොම දැන් ගොංකන් ඉඳලා නේද එකක්වත් වටිනාකම් දෙන්න එපා හොඳයි කියලා. හොඳයි කියලා දුන්නොත් තමයි දුක එන්නේ. වටිනාකම් බයින පහල අංකෙට දාන්න පල්ලංකෙකින් එක. මෙච්චරකල් ලෝකෙට එක දීලා තමයි ලෝක එක ලෞකික කියලා. ඔය ලෝකෙ ලොවන්න ගිහලා තමයි ලොවන්න ගිහලා ක වෙලා තමයි ලෝකෙට ආවේ. ලොවන්න ගිහලා හදාගත්ත කය තමයි ලෝකය කියලා. එන ඔය ලෝණ වැඩෙන් විතර වුණා නම් තමයි ලෝකෝත්තර වෙන්නේ. ඔබ ලෝකේ ලෝණ වැඩෙන් විතර වෙනවද නැද්ද? තාම ලෝණවද නැද්ද? ලෝලෝ යනවද නැද්ද? ලෝලෝ යන ඉඳ වෙන ලෝ එල් ඕ වී ලෝ. අද ලව් කියන්නේ මොකද? තාම ලෝණව නම් ලෝලෝ යනව නම් ලෝවන්න ගිහිල්ලා කර වෙලා ලෝකෙට ඇවිල්ලා දුක් විඳින්න. එහෙනම් ලෝණෙකින් අද ඉතර වෙන්නේ එතකොට ලෝකෝත්තර වෙනවා. එතර වෙන්න ඕන නම් එකක්වත් ගණන් ගන්න එපා. එකකටවත් වටිනාකම් දෙන්න එපා. බින්දුවට දාන්න. රහතන් වහන්සේට මේ සියලු ලෝකේ සියලු දේම වටිනාකම් බින්දුව. අපි එකක් දානවා. තව එකක් දානවා. තව එකක් දානවා. එක දිදි එක දිදි අංක දිදි ගණන් දිදි යනවා. බින්දුවට එක දාලා 10 වුණා. තව එකක් දාලා 110 වුණා. තව එකක් දාලා 1210 වුණා. එහෙනම් එක දෙන්න අංක දෙන්න අංක දෙන්න වටිනාකම් වැඩි වෙනවා නේද? වටිනාකම් වැඩි වෙන්න දුක වැඩි වෙනවද නේද? එහෙනම් අංක දෙන එක නැවැත්තුවා නම් අංක දෙන එක නිෂ්ක්‍රිය කළා නම් නිෂ්කලා නම් නිෂ්කල අංක එහෙනම් නිෂ්කලක් නේද? කැඩෙන දේ කැඩෙත
විඳින හැම දෙයකට බලාගෙන මම හිතුවේ මම මල්ලිගේ මරණයදී මම වැඩිම ආදරය කරපු කෙනා අපේ පව මූට කවදාද ගැලපුවක් තියෙන ආමුරු දෙන්නේ ඉඳලා අනේ අපි කෙරේ ආදරයක් තිබුණා නම් මූට මැරෙන මොහොත මතක් වුණා කවදාද දුකතියක් අම්බේ කවදාද නිවනක් අම්බේ මල්ලිට මට වෙන මොකුත් කරන්න පුළුවන් මට පුළුවන් නිවනට පාරක් කරලා දෙන්න චිත්තවසාදයෙන් මට සාදුකාරයක් කර දීලා තියෙනවනම් චිත්තවසාදයෙන් මට බත් හැන්දා කරේ මල්ලි බෙදලා දෙනවා ඌ කවදාද ගැලවේ ඔච්චරයි කරලා දෙන්න එනම් මේ මරණය මම බොහොම සතුටින් බාරගත්ත නෙමෙයි බොහොම පාලනයෙන් යුතුව බාර එන ඔබ දැන් අද ඉඳලා එක වැඩක් කරන්න අංක දින එක කරනවද නැත්නම් අංක දින එක නිෂ්ක්‍රිය ගන්න එතකොට නිෂ්කල අංක නැත්තම් ඉතින් අනිච්චං කයට එන තමයි ක වෙන අර්ථයෙන් අනිච්චයි මොන පාලියෙන් කිව්වා ක වෙනවා සංස්කෘතයෙන් කිව්වා ෂ වෙනවා මං කිව්වා මට පාලි සංස්කෘත දෙකම බෑ මං පුළුවන් සිංහල විතරයි මං ඕකෝන්නම් කියන්න සිංහලෙ කැමතිද කැමති නම් සාදුකාරයෙක් පාලියෙන් ක වෙනවා සංස්කෘතයෙන් ෂ වෙනවා සිංහලෙන් කියනවා කෙල වෙනවා දැන් කෙල වෙලා නැද්ද කෙල වෙලා නැද්ද නැද්ද නවා එන මේ මෙහෙ ඉච්චේව තියෙනවද අපරාධේ අපි මේ මානෙලායි කෙල වෙලා නැද්ද කෙල වෙනවා හොඳ වචන කෙල කියන්නේ මොකද කෙල කියන්නේ වටිනේවද වටින්නේ නැතිද තියාගන්නේවද විදිගන්නේ උසස් වේවද පහත් වේවද එහෙනම් මේ වැඩේට යන්නේ කෙල බවටපත් වෙනවා වටින්නේ නැති බවටපත් වෙනවා පහත් බවටපත් වෙනවා කෙල බවටපත් වෙනවා කෙල වෙනවා එහෙනම් මඩ කියන්නේ මොලේ කලඳක් හරි තියෙනවා නම් කෙල බවටපත් වෙන වැඩේ කරන්න ඕනද නවත්තන්න ඕනද කරන්න ඕනද වර්ජිනේ කරන්න ඕනද කරන්න ඕනද වරන්න ඕනද නිදි වරනවා වැඩ වරනවා හොඳ සිංහල වචන වරනවා කියන්නේ නැවතුවා නිදි වැරුව කියන්නේ නිදා ගන්න නැතුව ඉන්න වැඩ වැරුව කියන්නේ වැඩ නොකර ඉන්න එහෙනම් කෙල වෙන වැඩ ටික වරපු දාට කෙලවර වෙනවා දැන් අද ඔය කරන රැපෙන් කරන කෙල වෙන වැඩ ටික වරුමන කෙලවර වෙන්නේ සසර දුකත් කෙලවරයි මේ ලෝකේ දුකත් කෙලවරයි සතර පාදුකත් කෙලවරයි එහෙනම් සියලු දුකත් කෙල පුදඥයෝ කෙල වෙන වැඩ කරනකොට බෞද්ධයෝ කෙලවරන වැඩ කරන ඔබ කැමති දෙයක් කරන්න සාදුකාරය සාදුකාරය කියපු දේ තේරුණා ඔබ තාම කරන්නේ කෙල වෙන වැඩ නම් අද ඉඳන් කරන්න ඕනේ කෙල වෙන වැඩද කෙල වරන වැඩද ඔන්න ඔය වචන දෙක අරන් යන්න ඕකත් ඇති නිවන් මාර කෙල වෙන වැඩක් නෑ කියලා කියනවා රත්තරන් කියලා ඉතින් රයිද රං කඳවල් කියලා ඉතින් රං කඳවල් හම්බුන්නේ නැහැ නේ කාට කොබාන මේ මාර රං කඳක් හම් වෙච්ච යතු උදන් රංගකද උදේට නැගිට්ටාම ඇහින් ඉන්නේ රිදීද කබද? රංගකදේ උඩින් පිළිත්තාව අරනවාම ගලන්නේ රසදියේද හොටුද? දැන් කො රංගකදේ රන් දෙන තැන ඇහෙනොත් කුණු කනෙනොත් කුණු නායෙනොත් කුණු කටෙනොත් කුණු කිහිලි ඉකිලි මනමුත්‍ර මාර්ග මුළු ඇඟින්ම රත්තරන්ද කුණුද? හැබැයි රංගකද සයට වේද රස මුසුබත් කන්නේ ගඳට වේද ඇඟ සුවඳ කවන්නේ ලෙඩට වේතිමේ මිලෝ සතුන්නේ කුමඩ මීත රැපේකයි ඉතින් ඇත්තටම අපි සුවඳද ගඳද ඇත්තම කතාව ඔය කට්ටිය පිටින් දුවදක් ගහගෙන එන ආඩම්බර වෙන උන් සුවඳයි වද මොන මොට්ටියද කියලා බලන්න දව සුවඳ වැඩිපුර තියෙන උන්ගේ හිතා ගන්න වැඩිපුර ගඳ ඇති ඒකෙනු වැඩිපුර සුවඳ ගහ සුවඳක් ගහගෙන යන මේ පල් ගඳ ගහන ඉඳා මෙහෙම අඩු ගඳක ගහගියොත් මුන්ට බඩහන්න වෙන්නේ ඇයි ඉඳ සුවඳක් ගහ මන්දු හොඳයි කියනවා එකෙක් කරලා ඇත්තින්ද මැත්තු වහන්නේ හොඳ කොට වලොද්ද ජරා කොට අපේ යගේ වැහුවේ මැත්තුද සමනන්ද දැන් ඒ සමීකරණයට අනුව මැත්තු බොරු කරන්නේ අපි බොරු කළා මැත්තු වෙන්නේ ජරාවක් තිබුණොත් නේද එහෙනම් මේක හොඳ කොටද ජරා කොටද මිහිරි දේවල් එකතු වුණාම මීවිත
මధుර දේවල් එකතු වුණාම මధుවිත රසවත් දේවල් එකතු වුණාම රසවිත නම් ජීවිත කිව්වේ තේරුණනේ මිහිරි දේවල් එකතු වුණාම මිහිරිත මధుර දේවල් එකතු වුණාම මధుවිත රසවත් දේවල් එකතු වුණාම රසවිත නම් ජී එකතු වුණාම ජීවිත ජී කිව්වේ උනා ජී කිව්වේ ඔය පොඩි දිරණේව හරි ජෝක්නේ දිරණේව ඔය පොඩි උන් කියන්නේ ජී කළා කියලා नियम एंतने जी अभी असूचि मोटेला मुलिमें ब्रह्म वचने जी के बुधवाद्र जिगुच्छे कथमाचानंद सब संकारे अनीच इधानंद बिगु सब संकारे अट्टी हरा जिगुच्छे जिगुच्छे जीगु जीवल गुवल इच्छे मल मुटकड़ो आचार्य उदय कट होती असूचि को डागन अनेट मेट कर दाड़ी असूचि मुट्रा उन्नते मुतमे බුදුආර වූ අනිත්‍ය නෙවෙයි අනිච්ච යමක් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති එක දුකයි එහෙනම් කැමැත්තක් හදා ගන්නවා මේකෙන් තැපල පාගෙන ඉන්න ඒක ඉෂ්ට කරන්න හේතු නැත්නම් අන්න ඒක දුකයි එහෙනම් මේ සංසාර ගමනේ එකපාරක්වත් අපිට හොඳ ඒවා හම් වෙලා නැහැ අනිච්ච දුක නැත්ත පුළු පුඩවල ටිකක් හම් වුණා ඒවපත් ගිහිලා දුකට වැටිලා සතර අපාගත වෙලා නන්නත් ආරුණා ඔවා රවුම් ගන්න ගිහිලා අන්ධ වෙලා තමයි රෝ අන්ධ රෝන්ද වුණා එහෙනම් රෝන්ද ගගයි එනම් පවත්ත පවත්ත ඉන්න ලෝකේ අපවත් වෙන්න හැමෝටම බෑ. රියසක වගේ රිය කර කර ඉන්න ලෝකේ අරිය වෙන්න හැමෝටම බෑ. රෝධ කර කර රවුංග ගහ ඉන්න ලෝකේ ඒ රෝධ ගිරියල රවුංග ඇහිලා නවත්තලා නිරෝධ වෙන්න හැමෝටම බෑ. මේ ලෝකේ අල්ලන්න විදි හොය හොය ඉන්න ලෝකේ ඒ විදි පහ කරලා පැවිදි වෙන්න හැමෝටම බෑ. හා වෙන මොහ වෙන ලෝකේ ඒ හා වෙන මොහ වෙන එක දුරු කරලා හාමුදුරු වෙන්න හැමෝටම. මේ වචන තේරුම් प्रश्न उत्तर बनतेरुना මෙච්චර කල් කරපු වැඩ ටික ගැන ඇති උනේ ආඩම්බරයක්ද ලැජ්ජාවක්ද ලැජ්ජාවක්
पास गाने उत्तर दिन टीका मुल्कोले अध्यापन जारिका अध्यापन जारिका कोल गाने कौतुकाल गोल काल वील नटर रेल बागल अरुण गल नटर गल गायल हवद विला दैवल सिंगकूड को वलूड वलवलूडूल नम दिन आड़ी नम गलूंगूड़े कलू कटपीट बल हिमीटर इसकोल उठा नम अद नम तिपोल हिमीट बेट गाने बिब पे गग इन रेगला लय बीच शुद्ध भव अड़ी दापड़ा लय आटे लिडविला लोके अल्लाह रौद्रविला अग्रकर दापट रो अग्र रोग विला लोके तरंगेट पोरेट वेट वैरे असर करक दापट वैरस विला कुरुंबेट्टिकने लपटी वद मूरुप लपटी लामक इरिया वेडगरपु इंदनमाय बैक्टी इरिया बैक्टी इरिया अप्पमादो अमत पदं पमादो मच्चुनो प्रमाद मेरी मेरीचे नाक अनुराधपुरश्न साधुकार
එනා අත දීප්පේ නැතත් කමන්නේ හිත දීප්පු. අනේ පිරිසුතුමා කෝටි 54ක් වේදන් කළා ජේතවනාරාමයේ හදලා රිදී විමානයක් තුසිත විදුවා. දිව්‍ය ලෝකේ වගේ. හැබැයි මෙලෝදයක් කරන්නේ නැතුව චිත්ත ප්‍රසාදයෙන් සාදුකාරයක් දීප්පු දුගියට රත්තරන් විමානයක් ඊට ගියා. එනා හිත දීප්පත් ඇති. අත දීප්පේ නැතත්. එනම් මෙහෙම කියලා පූජා කරමු. සියලු දෙනාම සාදු. මේ අෂ්ඨ පරිස්කාර සහිත සියලු පරිස්කාර අෂ්ටාර පුද්ගල ත්‍රිකාලික ආර්ය මහා සංඝ රත්නයට මහා සම්මුති මහා සංඝ රත්නයට උපේ මහා සංඝ රත්නයට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා විත්වා පූජා විත්වා පූජා විත්වා පූජා විත්වා දැසා හොඳයි සියලු දෙනාම තමාසිය දින සිද්ධ කරනවා කියන අදිෂ්ඨානයෙන් ශබ්ද නකල සාදුකාර කරනවා හොඳයි වැඩ කළාම පඩි අර ගන්නවනේ එහෙනම් ඔබ කරපු වැඩේ පඩිය තමයි පුණ්‍ය අනුමෝදනා ගනුදෙනු පියවන්න පුතේ අත අත ගන්න ගනුදෙනු පියව ගන්න සුභා සුභා ගරුදෙනු පියවන්න තියෙන පඩිය තමයි පුණ්‍යානුමෝදනාව කියන්නේ නේද පුණ්‍යානුමෝදනාවට ඉඳලා ඒ සම්බන්ධතාවය හදාගෙන යන්න කියලා මතක් කරනවා ශබ්ද නගල සාර්ථකයි අද දින මේ පින්නත් පිරිසත් දුල්ලබලෝ පහළුණ මේ උතුම් බුද්ධ ශාසනික අනන්ත ප්‍රමාණ මහා චිත්ත ප්‍රසාද ප්‍රවෝධ සිත් අධිකර උතුම් වන්දනාමාන පූජා සත්කාර ගෞරව අපවත්තා සහිත මහා සංඝරත්නයා ගෞරවසරුත් මේ ස්ථානට වඩමවලා පාද වෝණය කළ බාවණමතේ සුදු පිළ වඩ ඉල්ලන උසව සුමද වඩා හිඳවල පැන් පූජා දහත් පූජා ගිලම්පස පූජා අෂ්ඨ මහා පරිස්කාර සහිත මහා පරිස්කාර පූජාවන් සමග සබ්බ දාන ධම්ම දාන ජිනාදී කියන අග්‍ර ශ්‍රේෂ්ඨ ධර්ම දාන මේ මහා පිනත් සිද්ධ වෙන ජනිත කළ පුණ්‍ය කුසල ආශිර්වාදයක් ඇත සමාධින් අනන්තයි අප්‍රමාණයි මහත්ඵලයි මහනි සංසයි මහා ඥාන සම්ප්‍රයුක්තයි සෝමනස සහගතයි ත්‍රි හේතුකයි මහත් දෙවියන් සයිතයි මහත් බබදීම් සයිතයි මේ සේජනිත කලාව මේ සීරු මුණු කුසල ආශිර්වාදයෝ මොහොතකින් එක් වෙලා කැටි වෙලා සාරාංශ වෙලා මහා පුණ්‍ය ශක්තියක් දේ නැගී යෙතු ආනන්ද සංසාරේ පටන් අප සෑම සීරු දිනා මේ උතුම් බුද්ධ ශාසනයෙන් ඇසුරු කරන ජනිත කලාව යම්තාක් මුණු කුසල ආශිර්වාදයක් ඇත මේ සීරු දේ සමග එක් වෙලා කැටි වෙලා සාරාංශ වෙලා මහා පුණ්‍ය ශක්තියක් දේ නැගී යෙවෙත් අද දිනේ උපන් දින සමන යුවාශා තස්සන්නී කුලසේකර පින්වත් දියණිය ඒ වගේ මේ ආනන්ද කුලසේකර මහත්මයාගේ නෝනා මහත්මයාතුයි යම්තාක් දුහදරු පිරිසක් ඇද අද දින මේ පින්කමට කොහොමද වයින් කියන සහ සම්බන්ධ වෙච්ච පිරිසක් ඇද උදව් උපකාර කරපු පිරිසක් ඇද දෙක සතුරු වෙච්ච පිරිසක් ඇද චිත්ත ප්‍රසාද ප්‍රබෝධ සිතක් කො ඇති කරගත්ත පිරිසක් ඇද දහක්න කීප වරදක් නොකීප හොඳයි කීප ඉතා ගුණා විනෝදලක් ශ්‍රම කඳුලක් පොල්ලේ රොටුවක් වැලිකටයක් තරමකින් නෝ දායක වෙච්ච පිරිසක් ඇද ඒ සීරු දිනා කරා මේ ධර්ම ශ්‍රවණේ කලාව පිරිසක් ඇද කුඩා දරුවෙක් පවා බාධා කිරීමක් පත් සිද්ධ කළේ නැහැ. ඒ බාධා කිරීමක් සිද්ධ නොකිරීමනොත් ඒ මේ පින්නත් දුහදරුව මහා පිනක් සිද්ධ කරගත්තා වෙනවා. මේ සේවයේ ගිය ගුමන අයිතිකින් නෝ ලොකු කුඩා සියලු දෙනා අදින මේ මහා පිංගමේ ජනිත කළ මේ සියලු මොන්නක සලා ආශිර්වාදයෝ අන්සුමාන්ත අඩුපාඩුවක් සිද්ධ නොවේ. සියලු දෙනා කරා එකසේ පිහිටාවා 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 සියලු දෙනාගේ සිතකය මේ මොහොතේ පටන් සුද්ධ වෛත්‍ර වේවා සිතකය වචනේ සුද්ධ වෛත්‍ර වේවා සුද්ධ වෛත්‍ර වේවා සුපිරිදු වෙත්වා සුපිරිදු වෙත්වා තියෙනා වූ සියලු කරදර බාධක මාරක අපල උපද්දව බය තැති ගැනීම ප්‍රබුදහැගෙනීමක් ඇද්ද රෝග පීඩා දුක් පීඩා ආදියක් ඇදී සියලු දේ හිරුතුට පිරිමිදක්සේ දුරු වෙත්වා දුරු වෙත්වා දුරු වෙත්වා චන්ද සූර්යා ලෝකේ ලෝ බපුලුවා යන්නාසේ ජීවනා ලෝකේ නුක්තව සතුටින් සමාදානේ යහපතේ ජයග්‍රහණේ අභිවෘද්ධියෙන් කටයුතු කර ගන්නටත් කරන කියන රැකී ආරක්ෂා වෙල එළදාම් ගොවිතැන්පත් ආදියක් ඇද ධාර්මික ව්‍යාපාර ආදියක් ඇද සත් බලාපොරොත්තු අධිෂ්ඨාන ආදියක් ඇද සීලු දේ මේ මොහොතේ පටන් ඉටු වෙත්වා සඵල වෙත්වා සඵල වෙත්වා සිතර වදනාගේ සීලු සාර්ථක භාවයට ලබා ගන්න අවශ්‍ය සාසන රැකවරණයන් උදා වෙත්වා ඇසුම් නිසුරු කරන ගේතුරු අතු පිටි ගහකොළ ඉඩකඩන් ලිම්පැම්පකුණු මම්මාවත් ආදියට රැදී වැදී තියෙන සීලු දෝෂාන්තකාර දුරු වෙලා ඇස්වා කටවා හෝවා ඩෝවැඩියා අණ වින පොඩි විනාදී අසුද්ධ කිරණයන්ගෙන් නැගින්නාව දෝෂාන්තකාරයවද කර්ම විපාක වශයෙන් ග්‍රහ දෝෂ වශයෙන් වැල් පැන්නු නූල් පැන්නු අපත්‍ය ආහාර වශයෙන් කැවි පිහිම් ආදී සිදු බලාවද සිදු කරන්නා වූ බාධක මාර්ග දුරු වෙත්වා 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අන්තරා මේ කියන දුර්භික්ෂ බය අමනුෂ බය රෝග බය කියන සියලු දුකෙන් බයෙන් මිදේවා යහපත ජයග්‍රහණේ අභිවෘද්ධිය උදා වේවා යුවාශා තස්සන්නි කුලසේකර දියණිය ප්‍රදාන කරගෙන මේ සියලු දුවා දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වෙලා මූණ දෙන විභාග ආදියක් ඇද්දී සියල්ලෙන් ජයග්‍රහණේ ලබල මේ ලෝකෙට සිත සාන්තිය යහපත සිද්ධ කරන පින්වත් දරු පිරිසක් බවට පත් වේ
දෙන්නත් ඒ වාගේ මේ සියලු දුවා දරුවන් මේ ජීවිතය තුළදී මේ බුද්ධ ශාසනය තුළදී මුතු මගපල් ලබන්න අවශ්‍ය මහා ශාසන රැකවරණයන් ශාසන ආශිර්වාදයන් උදා වෙත්වා මේ පින්නත් පවුල් වලට දරුපතකින් වේවා ආවාහ ව්‍යාධියේ නො වේවා සහ සම්බන්ධන බලාපොරොත්තු වන පිරිස ඇදී සියලු දෙනාත් ගුණවන්ත නැනවන්ත ප්‍රඥාවන්ත පිරිස බවට පත් වෙලායි සියලු දෙනාට මේ ජීවිතය තුළදී මේ බුද්ධ ශාසනය තුළදීම උතුම් නිවන් සාක්ෂාත් කරගන්න උතුම් මගපල් ලබන්න අවශ්‍ය සියලු ශාසන රැකවරණයන් ඒකාන්තයෙන් උදා වෙත්වා සිකිති දුවාදරු පිරිසත් රැකී ආරක්ෂා කරන දුහදරු පිරිසත් මේ සෑම සියලු දෙනාට මේ මහා ශක්තිය විහිදීමෙන් පැතිරීමෙන් පිහිටීමෙන් මහා යාපත ජයග්‍රහණය අභිවෘද්ධිය උදා වෙලායි සියලු දේ ඉෂ්ට කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් ගෙවා ගන්න අවශ්‍ය සියලු සාසන රැකවරණයන් සාසන ආශිර්වාදයන් මේ අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ශක්තියෙන් උදා වෙත්වා අත්දින රැස්කල ගැප්කල බලපීතු මේ මහා ශක්තිය මේ මොහොතේ පටන් විහිදීමෙන් පැතිරීමෙන් පිහිටීමෙන් මේ සියලු දෙනාට මේ කාන්තේම ඇති බව නැයි නැති බව වරදක් නැති බව භවෝග දෙපති කියන ගුණයන්ද සාමයෙන් සමාදානයෙන් අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කටයුතු කරමින් මේ උතුම් බුද්ධ ශාසනික ආයුෂ වර්ණ සැබ්බල ප්‍රඥා කියන ගුණයන් අර්ථ ධර්ම නිරුක්ති පරිපාලන කියන මහා ඥානයන්ද සමගින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්නා තාක් පය දබු දෙනක් වේවා අත දබු දෙනක් වේවා හිත දබු දෙනක් වේවා ඒ සීල දේ රැදී වැදී දින සීල කරදර බාධක දුක් පීඩා දුරු වෙත්වා අති දුර්ලභ ලෝ පහළ වුණ මේ උතුම් බුද්ධ ශාසනයේ වටිනාකම වැට හේවා දුර්ලභ ලැබිච්ච මනුස්ස බය වටිනාකම වටහාගෙන වහපාවතුම් වූ සීල සත් ධර්මා බෝධේන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සතර මග සතර ඵලයන්ට පත් වෙන්න සීල දිනාට මේකසේ හේතු ආසනා පහළ කරත්වා ත්වාගෙන මහා අදිෂ්ඨානයෙන් සිද්ධ කරනවා එසේම් වෙත්වා කියන අදිෂ්ඨානයේ ශබ්ද නගල සාදුකාරය අදින මෙසේ මේ සෑඳුල්ල මේ අදුල්ල මහා වාසනා මේ අරුණ දාගර මෙලෝ යහපත පරිලෝ සුගති උතුම් නිවන කාරණා තුනක් බොහෝන භාවයට පත් කරගත්තාසේ මේ සියලු දෙනා මේ මහා යහපත තනිය වූ භුක්ති දිනා නේ උපකාර කරනෝ දුර්ලභ වූ කුතු උපකාර කරනෝ පරම දුර්ලභ වූ කියන මේ ශ්‍රේෂ්ඨ බුදු වදන් අනුව මේ සියලු දෙනා දෝගල උපකාර කළේ යහපත කළේ අම්තාන් මේ පරිලෝකයේ පිරිසක් ඇද්ද දෙමාපියන් වෙලා ගුරු උරුන් වෙලා වැඩි හිටියන් වෙලා ආච්චි සිය සුවම් පුරුෂයා භාර්ය දූ දරු මුණු පුරු පිරිපිරි සහෝදර සහෝදරයන් ඥාති හිතවත සල්වැසි ගම්වැසි රටවැසි ලෝවැසි දැසස් කම් කරු සේවක සේවිකා කියන මේ කීන කුමනායර කින්නෝ උදව් උපකාර කළේ යහපත කළේ මේ පරිලෝකයේ පිරිස අතර යම්තාන් නම් කීව නම් නොකීව නම් දන්නාව නමක් මග හැරුණාවද පසුනාව සීරු සතර වර්ගයේ ඥාතිින්ද ඥාති ප්‍රේත ඥාති මිත්‍ර ගන්ධබ්බ සූක්ෂම කායික සංජාතික පේන්න නොපෙන්න පරදත් උපජීවී කියන යම්තාක සත්වයක සත්ත්ව පිරිසක් කමුණුසේ කමුණුස පිරිසක් සත්ත්ව කොට්ටාසය කමුණුස කොට්ටාසය මේ මහා පිංකමේ පිං අනුමෝදන් වෙන බලාපොරොත්තු වන්නේ දී සීරු සත්‍යං කරා අංශු මාත්‍ර අඩුපාඩුවක් සිද්ධ නොවේවා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේ මේ මොහොතේ පටන් මේ සීරු පුණ්‍ය කුසල ආශිර්වාදයෝ විහිදේවා වැතිරේවා ගලායාවා තමාසියෙන් සිද්ධ කරගත මහා පිනක්සේම මේ සීරු පුණ්‍ය කුසල ආශිර්වාදයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදනීය වෙත්වා අනුව සතුරු වෙත්වා මේ සතුරු භවෙන් මිදෙත්වා සම්තුරු භවට පත් වෙත්වා සම්තුරු සුගතියත් භවයක පිහිටාගෙන සසර වසනාදාක් නිවන් දකින ජාති දක්වා කිසි කලකත් දුගතියකට පත් නොවි සුගතියකටම පත් වේවා අභිවෘද්ධියක් වේවා පිරිහීමක් නොවේවා කරුණා මෙච්චිසිල් ධාරාවකින් නැහැවි යන්නාසේ උතුම් බුද්ධ ශාසනයක ඇසුරු කරගෙන දස කුසලයෙන් මිද දස කුසලයෙන් අගාගෙන උතුම් නිවනේ සැරසෙන්නම හේතු වාසනා පහළ වෙත්වා කියන උතුම් අධිෂ්ඨානයෙන් ශබ්ද නගල සාදුකාරයක් ඒ වාගේම අනන්ත සංසාරයේ පටන් ආවාසතර ගමන දුදී අප සියලු දෙනාට උදව් උපකාර කරමින් වේවා මේ ජීවිතයේ පුරාවට උදව් උපකාර කරමින් වේවා මේ කියන කුමනායිර කියන උදව්වක උපකාරයක් යහපතක් සිදු කර පෙරසක් ඇත් මේ සියලු දෙනා සිහිපත් කරණේ අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වායේ සියලු සත්වෝ සිදු කළා උදව් උපකාරයක් ඇත් මේ සියලු දේ සීමා සහිතයි ප්‍රමාණ සහිතයි ඒ වාගේම දැන හොනොදන අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා අප සියලු දෙනාටෙන් සිදු වෙච්ච අවඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් ඉංගියක් හිංසාවක් අපවාදයක් උපවාදයක් නින්දාවක් අපහාසයක් ඇදී සියලු දේ සීමා සහිතයි ප්‍රමාණ සහිතයි නමුත් අදින මෙසේ ජනිත කළ මේ මහා පුණ්‍ය කුසල ආශිර්වාදය අසීමිතයි අනන්තයි අප්‍රමාණයි ඒ අසීමිත වූ අනන්ත අප්‍රමාණ වූ මහා ශක්තියේ සීමා සහිත යම් තාක් යොදු ණය ගන්න දුනක් ඇද්ද සිදු වෙච්ච අවඩ අසාධාරණ යම් තාක් යොදු වන්දියක් ඇද්ද මේ ණය වන්දි ගෙවල දානවා කියලා ඉතා සුළු කරුණක් බව සිහිපත් කරගන්න ඒ සිදු වුණාව සීළු වැරදි අනුපාඩු ගෙව යුතු වන්දියක් ඇද්ද සංසාරගත ගෙවන්න දින සීළු වන්දියක් ඇද්ද ඒ සීළු දදා ගෙවන්න දින පහපාන්දකාර දෝෂාන්දකාර මාර්ග බාධක අපලෝපද්ද වාදියක් ඇද්ද මේ මහා පුණ්‍ය ශක්තියෙන් ගෙවේවා යම් ණය ගන්න දුනක් ගෙවන්න ඇද්ද සංසාරගත ණය ගන්න දුනක් ඇද්ද ඒ සීළු ණය ගන්න දුන මේ මහා ශක්තියෙන් ගෙවේවා සීළු ණය ගෙවලා සීළු වන්දි ගෙවලා සීළු සංසාරගත ණය ගෙවලා සීළු සංසාරගත වන්දි ගෙවලා ඒ සඳහා ගෙවන්න දින සීළු පහපාන්දකාර දෝෂාන්දකාර මාර්ග බාධක අපලෝපද්ද රෝග පීඩා දුක් පීඩා ගෙවලා මේ මොහොතේ පටන් අප සීළු දිනා නිදහස් වන්නාසේ සීළු සත්‍යවද කුමන උපත කුමන භවයේ කුමන අවතාර ගත කළත් කුමන ප්‍රදේශයක ජීවත් සිටියත් මේ මොහොතේ පටන් අනන්ත බුදු ගුණ බලයෙන් අනන්ත ධම්ම ගුණ බලයෙන් අනන්ත වූ මහා සංඝ ගුණ බලයෙන් නිදහස් වෙත්වා ඒ සීළු සත්‍යව තමාසේදී සිද්ධ කරගත මහා පිනක්සේ මේ මහා පුණ්‍ය කුසල ආශිර්වාදයෝ ඒකාන්තේම අනුමෝදන් වෙත්වා අනුමෝදනීය වෙත්වා අනුව සතුටු වෙත්වා විසතුටු භවෙන් මිදින සම්තුටු බවට පත් වෙලා
සම්දුලි සුගතියත් භවයක පිහිටාගෙන සසර වසනාන්ත ආග නිවන් දකින ජාති දක්වා කිසි කලක දුගතියකටපත් නොවේවා සුගතියකටපත් වේවා විවෘතියක් වේවා පිරිහීමක් නොවේවා කරුණා මෙත් සිල් ධාරාවකින් නැවී යන්නාසේ දස කුසලයෙන් මිදිර දස කුසලේ නගාගෙන ඒකාන්තේ උතුම් බුද්ධ ශාසනික සිතන පතනායුරු උතුම් නිවනේ සැනසෙන්න හේතු ආසනා පහළ වෙත්වා පහළ වෙත්වා පහළ වෙත්වා කියන උතුම් අධිෂ්ඨානය ඇතිකරගෙන ශබ්ද නගල සාදුකාරය ඒ වගේ මේ මහා පිංකවට ආශිර්වාද සිද්ධ කළව දිව්‍ය බ්‍රහ්මාදී දත්පට මේ ලෝකෙට සිත සාන්ති යහපත සිද්ධ කළ දේවත්වයට බ්‍රහ්මත්වයට පත් වුණා යම්තාක් දෙවි දේවතා පිරිසක් ඇද සහපිරිසක් පරිවාර පිරිසක් ඇද ඒ වගේම විශේෂයෙන් මේ විහාරත්තාට අධිකෘත වූ යම්තාක් දෙවි දේවතා පිරිසක් ඇද බෝධිමත් බෝධි මණ්ඩලය චෛත්‍ය රාජයන් වහන්සේ බුද්ධ මන්දිරේ ධර්මශාලා ධාතු මන්දිර ඒ වගේම මේ දානශාලා ආදී යම්තාක් ස්ථානයකදී සිරු දේ ස්ථානයට අධිකෘත වූ වාසිකන සිරු දෙවි දේවතා පිරිස ඇතුළු යම්තාක් අප සිරු දෙනාගේ විශ්ව දෙවි දේවතාවුන් වශයෙන් කටයුතු කරන්නා වූ දෙවි දේවතා පිරිසක් ඇද අප සිරු දෙනාගේ ගේතර වතුනි ගහකොළ ආදී අධිකෘත වූ වාසිකන සිරු දෙවි දේවතා පිරිස ප්‍රධාන සාහිත්‍ය පත් කරන යම්තාගේ දෙවි දේවතා පිරිස ඇද සක්‍ර දේවේන්ද මහා බ්‍රහ්ම දැන්පරණ යම්තාක් දෙවි දේවතා පිරිසක් සහපිරිසක් පරිවාර පිරිසක් ඇද මහා දේව මණ්ඩලයක් ඇද සහපිරිසක් පරිවාර පිරිසක් ඇද කුල්ලන් විෂ්ණු කතරම් ගම්බාල පත්තිනි සූර සමන් දරිමුණ නාන්ද විභීෂණ කඩවර බද්ද කාලී ආදී යම්තාක් නම් කිවරෝ කිවරෝ නම්දන් වුණ දන්නා වූ සිරු දෙවි දේවතා පිරිස බ්‍රහ්මාදී පිරිස මුල් කරගෙන ප්‍රදාන කරගෙන සතර වරන් දිව්‍ය රාජයන් වහන්සේලා සුභ යම්තාක් නිශ්චල චංචල දේපල ආදී රැකවල දන බහිරව දේවතා පිරිස ඇද මේ ආදී වශයෙන් අහසේ වේවා පොළොවේ වේවා අතරේ වේවා ගහකොළ වේවා අධිකෘත වාසය සිරු දිව්‍ය බ්‍රහ්මාදී කොට්ටාසික මේ අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය කුසල ආදී වාදෝ තමාදී දින සිද්ධ කරගත මහා විනක් සේම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා සම්මිය දෘෂ්ටික භාවයේ නුක්ත උතුම් බුද්ධ ශාසනයක ඇසුරු කර සිද්ධ පතනාය දුක් නිවනේ සැනසෙන්නම හේතු වාසනා පහළ වෙත්වා පහළ වෙත්වා පහළ වෙත්වා කියන උතුම් අධිෂ්ඨානය ඇති කරගෙන ශබ්ද නගර සාදුකාරය මෙසේ අදින රැස් කළ ගැබ් කළ බල වීර්ය මේ මහා ශක්තිය මේ මොහොතේ පටන් ඒකාන්තයෙන්ම විහිදීමෙන් පැතිරීමෙන් පිහිටීමෙන් මෙසේ අධිෂ්ඨාන කළා වේ අම්තා කී නම් කීව නොකීව නම් දන්නා නොදන්නා වූ නමක් මගේ අරුණා වූ සේම සිදු සතර වර්ගයේ ඥාති හිතවත් පිරිස බලන ඥාති ප්‍රේත ඥාති බිත්ත ගන්ධබ්බ සූක්ෂම කායික සංජාතික පේන්න පෙන්න පරදත් ඔබ ජීවි කියන මේ සේම සිදු සත්‍යයට දුඩින් බවාග්‍රේ යටින් අවීචිය දක්වා දසදාසක් සක්වල කෝටියක් සක්වල අනන්ත අපරිමාණ සක්වල සේම සිදු සත්‍යයට අනුතර පුණ්ණක් ශේෂ්ඨයක් මහා කල්ප රුක්ෂයක් පහල කර දෙවෙන වාසේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේ අන්සු බාන්ට අඩුපාඩුවක් ඒ අනන්ත සංසාරේ පටන් සහ සම්බන්ධ වෙලා උදව් උපකාර කරමින් වේවා වැඩ සාධාරණ වලට ගෝචරමින් වේවා යම් තාක් මේ ජීවිතයේ සහ සම්බන්ධ වෙලා මේ මිය පරලෝකීය පිරිස අතර වගේ පිරිස වශයෙන් වේවා ඒ සහ සම්බන්ධ වෙලා මේ මහා පිංකමේ පිං අනුමෝදන් වීමේ අදහසින් යම් තාක් සත්වයේ සත්ත්ව පිරිසක් අමනුෂ්‍ය කමනුෂ්‍ය පිරිසක් සත්ත්ව කොට්ටාසය කමනුෂ්‍ය කොට්ටාසයක් සහ සම්බන්ධ වුණේදී සෑම සිළු සත්‍යයන් කරා අන්සුමාන්ට අඩුපාඩුවක් සිද්ධ නොවේ ඒකාන්තේ පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාදී මේ සිළු ශක්තිය මේ බොහෝතේ පටන් විහිදේවා පැතිරේවා ගලා තමාදීයෙන් සිද්ධ කරගත් මහා පිනක් තේමේ සීළු සත්‍යෝ මේ මහා පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදනය වෙත්වා අනුව සතුටු වෙත්වා මිසදුරු බවෙන් මිදෙත්වා සම්දුරු බවට පත්වෙත්වා සම්දුරු සුගතියත් බවේක පිහිටාගෙන සසර වසනාතා නිවන් දකින යাদী දක්වා කිසි කලක දුගතියකට පත්ම වී සුගතියකටම පත්වලා අභිවෘද්ධියෙන් ජයග්‍රහණයෙන් යුක්තව කරුණා මෙත් සිල් ධාරාවකින් නැහැවී අන්නාසේ දස කුසලයෙන් මිදිර දස කුසලයෙන් රකාගෙන ඒ කාන්තේ උතුම් නිවනේ සැනසෙන්නම හේතු ආසනා පහල වෙත්වා පහල වෙත්වා පහල වෙත්වා කියන උතුම් අධිෂ්ඨානයෙන් ශබ්ද නගල සාදුකාරය මෙසේ අධිෂ්ඨාන කරගෙන අපි එකටම පුණ්‍ය අනුමෝදනා ගාථා කියමු ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටාජ බුම්මට් දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාස ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු इदं वो ज्ञातीनं होतु सुखिता हन्तु ज्ञातयो इदं वो ज्ञातीनं होतु सुखिता हन्तु ज्ञात इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतं समागमो होतु याव निब्बान पत्त्या इदं मे पुण्यं आसवक्कया वहन्नोतु सब दुःखा पभुज्यतु साधु 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 සියලු දෙනාට සිතක් ශාන්තියක් වේවා සියලු බාධා දුරු වෙලා යහපතින් ජයග්‍රහණයෙන් අභිවෘද්ධිය නුක්ත උතුම් නිවනින් සැනසෙත්වා කියන මහා සෙත් මෙත් අදිෂ්ඨානෙ නුක්ත සියලු දෙනාට ආශිර්වාද කරනවා සාදු කියන සබ්බේ ජීවෝ විඥාන්තු සබ්බ රෝගෝ විනස්සතු මා දේවා තන්තරායෝ සුඛී දීඝායු භව
भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सब्ब धम्मानुभावेन सब्ब संघानुभावेन सदा सुत्ति भवन्तु ते अभिवादन सहितस्स नित्यं वत्ता अपजायिनो चत्तारो धम्मा वड्डति आयु अन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सक्क संपत्ति मे विच अतो निब्बान संपत्ति मिनाते समिच्छतु सुपत्तेवा सुपत्तेवा सुपत्ते ජනානන්දාරාමාධිපති ගෝණ පිනවල ලෝතර ආරණ සේනාසනාධිපති අතිපූජ්‍යවසර අපේ හැමවැල්ලේ මේදංකර හඳුරන් වහන්සේ මේ උතුම් ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නට ඉදිරි උන්වහන්සේටත් මෙවන් ශාසනයෙන් කටේ දෘෂ්ට සිද්ධ කරගන්නා වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ උතුම් ආනිසංස ධර්මය හේතු වේවා වාසනාව වේවා කියලා සාදුයා මේ අවස්ථාවේ උතුම් පින්කම අවසන් කරමින් මේ සඳහා අනුග්‍රහය දැක්වූ එම විශේෂයෙන්ම ආනන්ද කුලසේකර මහත්මයාට එම පවුලේ ඇත්තන් සියලු දෙනාට විශේෂයෙන්ම උපන්දිනයේ සමරන ඒ දිනියට ප්‍රණාමෝදනා කරමින් අද දවසේ එකතු වූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් පින්කම අවසන් කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි.